समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धर्मं मुनिराजस् सुनन्तु सद्गमुखदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ අවසරයි මහින්ද මහන්සේ සදැහැති කාරණක පින්තුනේ හැමදිනම ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමු ශ්‍රවණය කරගන්නට සූදානම් වන මොහොත. පින්තුනි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකයට පහළ වන්නේ තම කලාතුරකින්. අප හැම දිනාටම අද දවසේදී ලැබලා තියෙන්නේ ඒ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක්. බුදුරජාණන් වහන්සේ පහළ වන කාලයක මනුෂ්‍යාත්ම ප්‍රතිලාභයකුත් ලැබිලා ධර්මශ්‍රවණය කරගන්නට අවැසි වටපිටාවක් සැලසිලා එය තේරුම් ගන්නට පුළුවන් මනසකුත් ඇතිවීම කියන මේ කරුණ අතිශය දුර්ලභ කාරණාවන්. පින්නතුනි ඒ සියලු දුර්ලභ කාරණාවන් සම්පූර්ණ වන අද දවසේදී අපි ඉතාම අප්‍රමාදී වන්නට අවශ්‍යයි මේ ධර්මය අවබෝධ කර ගැනීම පිළිබඳව. පින්නතුනි අපි හැමදාම ලෞකික ජීවිතයක් ගත කරනකොට අපි බොහෝ වෙලාවට කල්පනා කරන්නේ නිරන්තරයෙන්ම සිතන්නේ ලෞකික ජීවිතය තුළ සාර්ථකත්වයට පැමිණීම පිළිබඳව. ජීවිතයට එන දුක වේදනාවන් කම්කටොළු මේ දේවල් අතහැර දමලා ජීවිතය සැපවත් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා. පින්නතුනි නම අපි අඩු සැලකිල්ලක් තමයි බොහෝ විටක ධර්මය පිළිබඳව දක්වන්නේ. බුදුරජාණන් වහන්සේ නම ලෝකයට පහළ වෙලා ලෝකයට දේශනා කරන්නේ සැපවත් වන මාර්ගය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන සැපවත් වීමේ මාර්ගය දුකකින් කෙලවර වන දෙයක් නෙමෙයි. පින්නතුනි ඔබ ලෞකික ජීවිතය තුළ අනුගමනය කරන මාර්ගය ප්‍රතිපදාව ඒක සැපවත් බව හොයාගෙන යන දෙයක් වුණා. ඒක කොහෙන් හරි දුකකින් අවසානයේදී කෙලවර වීමට ලක්වන දෙයක්. එක්ක ඔබ ගොඩනගාගත්ත ලෝකය ඔබ ජීවත් වෙනකොට නැති වෙලා යන දෙයක් බවට පත් වෙනවා. එහෙම නැතිනම් ලෝකය නැති වෙනකොට ඔබට ඔබ උපයගත්ත ඔබ සකස් කරගත්ත ඔබට සතුට ගෙනෙන ලෝකය තියෙනකොට ඔබට හෝ ඒක අතහැර දමන්නට සිද්ධ වෙනවා. මේ දෙකින් එකකට ඒකාන්තයෙන් ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවාමයි. යම් කිසි දෙයක් එලෙසකට දුකකින් කෙලවර වෙනවා නම් ඒ දුකකින් කෙලවර වන දේ බුද්ධාදී සත්පුරුෂයෝ කවදාවත් සැපක් හැටියට දක්වන්නේ නැහැ. තාවකාලික ආශ්වාදයක් බුදුරජාණන් වහන්සේලා ලෝකයේ තුල පෙන්නනවා. ආශ්වාදයක් නැත්තම් ලෝකයා මේ ධර්මයන් ඇලෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ලෝකයේහි ආශ්වාදය ඇති බවට පෙන්වා දෙනවා. හැබැයි මේ ලෝකයේහි ආදීනවයක් තියෙනවා. ආදීනවයක් තියෙන නිසා තමයි මේ සත්වයා මේ ධර්මයන් පිළිබඳව කලකිරෙන්නේ.
ඒ නිසාම බුදුරජාණන් වහන්සේලා ලෝකයට නිස්සරණයක් පෙන්වා දෙනවා. නිස්සරණය කියලා කියන්නේ මේ දුකේ කෙලවර කිරීම, දුකේ නික්මීම, දුක ඉවත් කිරීම, නැතිනම් දුක අවසානයට පැමිණවීම කියන දෙයි නිස්සරණය බවට පත්වන්නේ. ඉතින් ආශ්වාදය පිළිබඳව ලෝකෙහි ජීවත් වන ඔබ ඔබේ මනසෙන් විමසා බැලුවොත් ඔබ නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ ආශ්වාදය ලබන්නේ කොහොමද කියන එක පිළිබඳව. නිරන්තරයෙන්ම සාමාන්‍ය මිනිස්සේ පුද්ගලයේ කැමැති තමන් දකින්නට ආසවන දේවල්, රූපාදී දේවල් දකින්න, ඒ වගේම ශබ්ද අහන්න, ගඳ සුවඳ රස ස්පර්ශයන් ලබන්නට තමයි මිනිස්සු කැමති වෙන්නේ. ඒ කැමැති ඇයි? ඒ දෙයින් ඔබට සතුටක් ලැබෙන නිසා, ඔබට සුවයක් සොම්නසක් දැනෙන නිසා, ඔබේ හිතෙන් ඔබ යම් වින්දනයක් ලබන නිසා. අන්නේ ඔබ ඇති කරගන්න වින්දනය, ඔබ ඇති කරගන්නේ සතුට, ඒක තමයි ආශ්වාදය කියලා කියන්නේ. මේ ආශ්වාදය කියන දෙයට වඩා ආදීනමේ බොහොම වැඩි. ආදීනමේ කියලා කියන්නේ ආශ්වාදය ලබා ගැනීම සඳහා ඔබ යම් වෙහෙසක් ගන්නවා නම් ඒ වෙහෙසත් ආදීනමයක්. ඒ වගේම ආශ්වාදය ලැබෙන දේ වෙනස් වීමට ලක් වෙනකොට ඒ දේ වෙනස් නොවි පවත්වා ගැනීම සඳහා ඔබ ගන්න ප්‍රයත්නය, ඔබ ගන්න උත්සාහය, ඒක ආදීනමයක්. ඔබේ උත්සාහය මත ඒ දේ රඳව ගන්නට හැකියාවක් නැතිව ඒ දේ වෙනස් වෙනකොට ඔබට ඒ දැනෙන්නේ ආදීනමයක්. මේ විදිහට කතා කළොත් ඔබට ditthadhammaක, ඒ කියන්නේ මේ ජීවත් වෙනකොටම ඔබ සැපය බලාපොරොත්තු වෙන ලෝකයේ තුලින් ඔබේ ජීවිතයට දුක කියන දේ ගලාගෙන යන තත්ත්වයක් තියෙනවා. ඒක තමයි ඒ ආදීනමය කියලා කියන්නේ. යම්කිසි විදිහකින් ඔබට ලෝකයේදී ඔබ එක දෙයක් පිළිබඳව ඔබේ කැමැත්ත පවත්වනවා නම් ඒ කැමැත්ත පවත්වන දෙයින් ඔබට ලැබෙන දුක් එකක් තියෙනවා. ඔබ දෙයකට 10%ක් කැමති වෙනවා නම් ඔබට දුක ගේන පැත්ත 10%ක් තියෙනවා. කැමති වීමේ ප්‍රමාණයට අනුව ඔබේ ජීවිතයට දුක ගලාගෙන එන ස්වභාවය තියෙනවා. පියජාතික සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ අන්නේ දෙය. පියජාතික සූත්‍රයේදී එක බමුණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. හරිම දුකෙන් ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ කෙනාව දැකලා අහනවා, බමුණ ඔබේ මෝන දිහා බැලුවහම පේනවා හරි දුකෙන්, හරි වේදනාවෙන් ඉන්නවා වගේ, මොකද්ද හේතුව කියලා. මේ බ්‍රාහ්මණතුමා පිළිතුරු දෙනවා, ස්වාමීනි මං දුකෙන් නැති වෙයිද? මගේ හිටපු එකම දරුවා, මගේ හිටපු එකම ආදරණීය දරුවා මේ දින කිහිපයකට කලින් කලුරේ කළා. මට දරා ගන්න බැරි තරම් මහා දුකක්, මට මහා ශෝකයක්. මම එහෙම යත ඇවිදිනවා, මට කන්න බොන්න හිතෙන්නේ, මට නාන්න හිතෙන්නේ නැහැ, මට වැඩක් පළක් කරන්න හිතෙන්නේ නැහැ. ස්වාමීනි මට කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. මම අඬනවා, මම තනියෙන් දුක් වෙනවා, මම එහෙම යත ඇවිදිනවා. මම දුකක් නැතුව කියලා මට පෙනෙයිද? මගේ මූණ බැලුවා, දුක නිකම්ම පෙනෙයි මූණ බලනකොට. මේ බ්‍රාහ්මණතුමා මේ කතාව කිව්වහම භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රාහ්මණතුමාට ඒ වෙලාවේදී කියා දෙනවා, මේ ලෝකේ ප්‍රිය දේ නිසා තමයි දුක එන්නේ කියලා. මේ ලෝකේ ඔබ යම් කිසි දෙයකට ඔබ ප්‍රිය කරනවා නම් ප්‍රිය දෙයින් තමයි ඔබට දුක එන්නේ කියලා දේශනා කරනවා. මේක කිව්වහම බමුණ කල්පනා කරනවා, කොහොමද මට ප්‍රිය දෙයින් දුක එන්නේ? කොහොමද ප්‍රිය දෙයින් සතුට නෙන්නේ? දැන් අපි ආස කරන දේ තුලින්, අපි ප්‍රිය කරන දේවල් තුලින් අපිට ලැබෙන්නේ සතුටනේ. ඒකින් කොහොමද මට දුකක් එන්නේ? මගේ එකම දරුවට මම ආදරේ, ඔහුට ප්‍රිය කරනවා. ඉතින් දරුවා හිටියනම් මම සතුට වෙනානේ. ඉතින් ඒක ප්‍රිය දේ නිසා සතුට නෙන්නේ කියලා ටිකක් දොම්නසටත්පත් වෙලා එතනින් පිටත් වෙලා යන්න ගියා. ඉතින් පස්සේ කාලෙදී මේක ටිකක් එහෙමෙන් කතා බහ බොහොම පැතිරිලා ගියා. බුදුහාමුදුරුවෝ මේ දුකෙන් ආපු බමුණෙකුට ප්‍රිය දේ නිසා දුක එනවා කියලා දේශනා කළා. ප්‍රිය දේ නිසා තමයි මිනිස්සු සතුටින් ඉන්නේ. සතුටින් ඉන්න ප්‍රිය දේ බුදුහාමුදුරුවෝ ඒ දේ නිසා දුක එනවා කියලා කිව්වා. මේක ගැන ටිකක් සාකච්ඡාවක් ඇති වුණ සමාජය තුළ. මේක රජමාලිගාවටත් ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා කොසල් රජුරෝ ළඟටත් ගියා. කොසල් රජුරෝගේ බිරිඳ මහේශිකාව මල්ලිකා දේවිය, මල්ලිකා දේවිය ඉන්න තැනදී කොසල් රජුරෝත් අහනවා, මල්ලිකාවෙනි බුදුහාමුදුරුවෝ දේශනා කළ තියනවලු මේ ප්‍රිය දේ නිසා
දුක එනවා කියලා. ප්‍රීතිය නිසා කොහොමද දුක එන්නේ? ඒක වෙන්න පුළුවන්ද? ප්‍රීතිය නිසා දුක එනවද කියලා. ඒ වෙලාවේදී මල්ලිකා දේවිය පිළිතුරක් දෙනවා. බුදුහාමුදුරු දේශනා කළා නම් ඒක වරදින්නේ නෑ. එහෙනම් ප්‍රීතිය නිසා අනිවාර්යයෙන්ම දුක එන්න ඕනේ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ඒක දේශනා කරන්නේ. මේක අහපු ගමන් කොසල් රජුන් ටිකක් තරහ ගිහිල්ලා මේ තමසේ හරියට ශිෂ්‍යේ ගුරුවරයෙකුට එහෙයි කියනවා වගේ බුදුහාමුදුර මොන හරි කිව්වා නම් ඒකට එහෙයි කියනවා විතරයි කියලා මගේ ඇස් දෙකට පේන්නේ තියෙන යනවා යන්න කියලා එළවලා දාගත්තා. පස්සේ කොහොම හරි මල්ලිකා දේවියට එයා ටිකක් වැඩි දුරක හිතුවෙත් නැහැ. බුදුහාමුදුර ඇයි මෙහෙම දේශනා කළේ කියලා. මේක ස්ථිර කරගන්නේ යා එක සේවකයෙක් යවලා මේක ස්ථිර කරගන්නවා බුදුහාමුදුර මේක දේශනා කළාමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඒක ස්ථිර කරගන්න. පස්සේ වෙලාවක රජතුමා ඉන්න වෙලාවකදී කොසල් රජු හමුවට ගිහිල්ලා අහනවා, ස්වාමීනි ඔබතුමාට ඔබතුමාගේ පුතාට ආදරේද? ඔබට මමගේ පුතාට ආදරේ. පුතාට ඔබතුමා ආදරේ නම් පුතා වදබන්ධනයකට ලක් වුණොත්, ලෙඩක් දුකක් හැදුනොත්, පුතා මරණයටපත් වුණොත් ඔබට මොකද හිතෙන්නේ? කියනවා විදුඩබ කුමාරයා මමගේ පුතාට හරි ආදරේ. එයාට ලෙඩ වෙනවා නම් ඒ ලෙඩ මට එනවා නම් හොඳයි. එයාට ලෙඩ වෙන්නේ නැතුව ඒ ලෙඩේ මම කරා යනවා නම් හොඳයි. එහෙම නැතිනම් ඒක මගේ මට වුණා වගේ දෙයක්. මගේ ජීවිතේ නැති වෙන එක හොඳයි. ඔහුට ඒ දේ වෙනවට වඩා ඔහුගේ මරණය දකින්නට වඩා මම ඒකට කැමතියි. ඉතින් ඊට පස්සේ රජුරෝ දෙන පිළිතුරේ. එතකොට දැන් රජුරෝට අර තමන් ආදරය කරන විදුඩබ කුමාරයා ලෙඩ වුණොත් එයාට දුකක්. ඔහුට පීඩාවක්. ඊට පස්සේ එකින් එක ප්‍රශ්න අහගෙන යන ඔබේ දියණිය ලෙඩ වුණොත් ඔබට දුකද? ඒ වගේම මම වාසභ කට්ටිය තව කෙනෙක් හිටිය. අපි ලෙඩ වුණොත් ඔබට දුකද? අපි මරණයටපත් වුණොත් ඔබට දුකද? රජතුමා කියලා මේ හැම එකකදීම ඔහු මට දුකයි. මට ඒක හරි වේදනාවක්. මේ රජරෝගෙන් මල්ලිකාව අහපු ප්‍රශ්නය ඔබ ඔබෙන් අහගත්තොත් ඔබ ජීවිතේ වඩාත් ඔබ කැමති ඔබ ආදරය කරන අය ලෙඩ වුණොත් වදබන්ධනයටපත් වුණොත් මරණයටපත් වුණොත් ඔබට දුකද කියලා ඔබෙන් ප්‍රශ්න කළොත් ඔබටම පිළිතුරක් ගන්න පුළුවන්. මේ ඔබට දුකක් තියෙනවා. ඔබට වේදනාවක් තියෙනවා. එතකොට මේ වේදනාව ඒ දුකේ සීමාව කුමක්ද? ඒකේ පර්යන්තයක කෙලවර මොකක්ද? ඔබ යම් බඳු තරමකටද ඔබේ කැමැත්ත ඇති කරගත්තේ? කැමැත්තෙහි ප්‍රමාණය තමයි ඔබේ දුකේ පරිමාව, දුකේ ප්‍රමාණය බවට පත් වෙලා තියෙන්නේ. යම් තරමක් ඔබේ කැමැත්ත හිතෙන් ඇති කරගත්ත බැඳීම ඒ ප්‍රමාණය තමයි දුකේ ප්‍රමාණය බවට පත් වෙලා තියෙන්නේ. රජරුවන්ට කියලා දුන්නේ අන්නේ ඒ විදිහට තමයි. ඔබ යම් විදිහටද බැඳුන යන්න මහරජතුමනි දැනගන්න ප්‍රියදේ නිසා දුක එනවා කිව්වේ අන්න ඕක නිසා තමයි කියන්නේ. අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි ලෝකේ ප්‍රියදේ ඒක ආස්වාදනීයයි තමයි. ඔබ කැමති ඒ දෙයට. හැබැයි යම් දෙයකට යම් බඳු පරිදි ඔබ කැමති වෙනවා නම් කැමති වෙන ප්‍රමාණයට ඒ නිසා දුකක් එනවා. මේක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත, තේරුම් ගත්ත. ඒ නිසාම තමයි මේක නිස්සරණය කොට හිතුවේ නැත්තේ. නිස්සරණය කියලා කියන්නේ දුකෙන් ඉවත් වීම කියන එක. අපි දුක නැති කරගන්න තමයි පින්තුනි අපි හැම වෙලාවකදීම උත්සාහවත් වෙන්නේ. ඒ කියන්නේ අපි හැමෝම කැමති යම් නිස්සරණයකට, ඒ කියන්නේ දුක නැතිව ඉන්න. යටත් පිරිසෙන් මේ ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳලා ඔබ බලාපොරොත්තු වෙන්නේ දුක නැති කරගන්නේ කොහොමද කියලා. එක ඉරියව්වකින් වාඩි වෙලා ඉන්නකොට ටිකක් වේදනාවක් දැනෙනකොට ඔබ කරන්නේ මොකද්ද? ඉරියව්ව වෙනස් කරනවා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අර වේදනාව අයින් කරලා සැපවත් වෙන්න. එතකොට කකුල නමාගෙන ඉඳලා ඔබ දිගහැරීම තුළ කකුල ඔබ බලාපොරොත්තු වෙනවා. අර නමාගෙන ඉඳීමෙන් ආපු වේදනාව දිගහැර ගැනීමෙන් ඔබට ඉවත් කරගන්න පුළුවන් ඒ කියන්නේ. දැන් හැම වෙලෙම ඉවත් කර දිගහැරගෙන ඉන්න පුළුවන්ද? බැහැ. ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ආපහු කකුල රිදෙන්න පටන් ගන්නවා. ආයත් නමා ගන්නවා. ඔබ කකුල නමාගෙන ඉඳලා දිගහැරියා නම් දිගහැරිය මොහොත සැපයක් හැටියට හිතුණට ඒ දිගහැරපු මොහොතම නෙමෙයිද කකුල දිගහැරගෙන ඉන්න දුක පටන් ගත්ත වෙලාව? ඒ වෙලාව තමයි ඒක පටන් ගත්තේ. දැන් ඒ වෙලාවේ ඒක පටන් ගත්තට අපි ඒ වෙලාව ආස්වාදනීය ලෙස අපි ගත්තා. ඔක පුංචි උපමාවක් විදිහට කිව්වේ ඔක තමයි අපේ ජීවිතයේ තියෙන හැම තැනකම තියෙන තීරය. අපි දුක නැති කර ගැනීම සඳහා දුකේ නිස්සරණය සඳහා අපි පාවිච්චි කරන්නේ ලෞකික ක්‍රමෝපායන්. අපි එදිනෙදා අපේ ජීවිතය තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ තියෙන දේවල් වෙනස් කරගෙන අපිට අවශ්‍ය විදිහට පවත්වාගෙන දුක නැතුව වාසය කරන්න. හැබැයි ලෝකයේ ස්වභාවය
යම් පිච්ඡන් නලභති තම්පි දුක්ඛං. යම කැමැතිසේ නොපවතිනව නම් ඒක දුක ගෙනල්ලා දෙන දෙයක් බවට පත් වෙනවා. පින්නතනේ ඔබට මම කිව්වොත් ඔබේ හිත පිට අරමුණකට යන්නේ නැතුව එක අරමුණක තියාගෙන ඉන්න එක විනාඩියක් කිව්වොත් ඔබට පුළුවන් ද වෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නැතුව එක තැනක හිත තියාගෙන. බෑ කොච්චර දේවල් ඔබට සිහි වෙයි. ගොඩක් අරමුණු මතක් වෙයි. ඔබට ඔබේයි හැඟෙන හිත ඔබට අවශ්‍ය විදිහට එක අරමුණක තියාගන්න බෑ නේද? ඔබ කොහොමද හිතන්නේ ඔබත් එක්ක එකට ඉන්න අයගේ හිත ඔබට අවශ්‍ය විදිහට පවතිවි කියලා. ඒක පවත්වන්න බෑ කවදා. ඔබට පුළුවන් ඔබේ කය ශරීරය මේක වෙනස් වෙන්න එපා, මේක ලෙඩ වෙන්න එපා, මේක විපරිණාමයටපත් වෙන්න එපා කියලා තියන්න. ඒක තියාගන්න බෑ. ඔබට ඔබේයි කියන කය තියාගන්නත් බෑ නම් ඔබ කොහොමද හිතන්නේ ඔබත් එක්ක එකට ඉන්න අය ඔබ වටේට තියෙන දේවල් ඔබට අවශ්‍ය විදිහට තියෙවි කියලා. ඒක තියාගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔබ හැමදාම ඔබ යටතේ පවත්ව ගන්න බැරි දේවල් ටිකක් පවත්ව ගන්න උත්සාහය දරමින් තමයි සැපවත් බව ලබන්න උත්සාහවත් වෙන්නේ. එහෙනම් මේ ප්‍රයත්නය සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඒවා ඔබට අවශ්‍ය විදිහට පවතින්නේ නැති දේවල් නිසා. අන්න ඒ හේතුව නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ. බුදුවරයෙක් ලෝකෙට පහළ වෙලා පෙන්වලා දෙනවා ඔය ක්‍රමය තුල කවදාවත් දුක නැති කරන්න පුළුවන් කමක් නැහැ. දුක නැති කරනවා නම් දුක නැති කරන්න පුළුවන්කම තියෙන එකම ක්‍රමය තමයි පටිසෝතගාමී දැක්මක් අනුගමනය කිරීම. ගැන ඒක ලෝකය තුල කටයුතු කරන ක්‍රමයට වඩා වෙනස් ස්වරූපයක් ගන්න දෙයක්. ඒක තමයි දුක ඇති කරන හේතුව තියෙනවා නම් අන්නේ හේතුව නැති කරලා දුක නැති කිරීම කියන එක. ඒකට අවශ්‍ය මාර්ගයක් බුදුරජාණන් වහන්සේලා දේශනා කළා. ඒකෙදි භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලාම පෙන්වලා දුන්න දේ තමයි දුක එන පැත්ත ගැන පෙන්වලා දුන්නා. කොහොමද මිනිස්සෙකුගේ ජීවිතේට දුක වෙහෙස විඩාව ගලාගෙන එන්නේ කියලා. ඒ වෙහෙස විඩාව දුක එන විදිහ ගැන පෙන්වලා දෙනකොට අපිට බොහොම අපූර්ව සූත්‍රයක් දකින්න පුළුවන්. උපාදා පරිතස්සනා සූත්‍රය කියලා සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ තියෙනවා. මේ පරිපස්සන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මිනිස්සෙකුට තැවීමෙන්නේ, කොහොමද තැවීමෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. පරිතස්සති කියන්නේ හාත්පසින් තැවෙනවා කියන එක. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ අසුතවා පුතුජනෝ, මේ ලෝකයේ ධර්මයේ පිළිබඳව අහලා නැති මිනිස්සේ එයා අරියණං අදස්සාවි, ආර්යව දැකලා නැහැ, සත්පුරිසාණන් අදස්සාවි, සත්පුරුෂයෝ දැකලා නැහැ, ඒ වගේම සත්පුරිස ධම්මේ අකෝවිදෝ, සත්පුරුෂ ධර්මෙහි කෝවිද බවක් නැහැ, දක්ෂ බවක් නැහැ, ආර්ය ධර්මෙහි දක්ෂ බවක් නැහැ, ඒ වගේම විනීත බවක් නැහැ, ආර්ය ධම්මේ අවිනීතෝ, ආර්ය ධර්මෙහි හික්මෙන්නේ නැහැ. ඒ කියන්නේ සත්පුරුෂයෝ දකින්නේ නැහැ. දකින්නේ කියන සමානලන්ට S2 දෙකට දකින්නේ නැහැ කියන එක නෙමෙයි, ඥාගේ නුවණින් දකින්නේ නැහැ කියන්නේ. චන්ද කම්මා චන්ද සූකරයි ඉඳලා හිටියානේ බුදුරජාණන් වහන්සේ ළඟමනේ, ජේතවනාරාම මෙහා පැත්තේ, ඕන නම් දකින්න පුළුවන් දෙයක්. හැබැයි එයාට ඒ සත්පුරුෂානන්දස්සාවියුනේ නැහැ, සත්පුරුෂය දැක්කේ නැහැ. කෙනෙකුට සත්පුරුෂය හඳුනා ගැනීමේදී තාම වටිනා ඉවක් තියෙන්න ඕනේ කෙනෙකුට සත්පුරුෂය හඳුනා ගැනීම. සත්පුරුෂය හඳුනගන්න කෙනෙක් සත්පුරුෂයව හඳුනගත්තත් ඇති වැඩක් නැහැ. එයා ඒ ධර්මය අහන්නේ නැත්තම්, ඒ ධර්මය තුළ ශික්ෂණය ලබන්නේ නැත්තම්, ඒ ධර්මයේ දක්ෂයෙක් වෙන්නේ නැත්තම්. ඒ නිසා සත්පුරුෂ ධර්මයේ කෝවිදෝ කියන එක ඉන්න තෝ. සත්පුරුෂ ධර්මයේ දක්ෂ බව තියෙන්න තෝ. ධර්මයේ දක්ෂ වුණත් වැඩක් නැහැ. ඒක හික්මෙන් නැත්තම්, ඒ නිසා විනීතෝ, ඒක හික්මුණ කෙනෙක් බවට පත්වන්න තෝ. එතකොට මේ තුනම නැති කෙනෙක් එයාට කියනවා අසෘතවත් ප්‍රත්‍යජනෙ කියලා. එයා ආර්ය දකින්නේ නැහැ නුවණින්. ඒ වගේම මේ ධර්මය අහන්නේ නැහැ. ඒ වගේම ඒ ධර්මයේහි හික්මීම ලබන්නේ නැහැ. අන්න ඒ පුද්ගලයාගේ තියෙන ගති ස්වභාවය පිළිබඳව දේශනා කරනවා. රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානං සමනුපස්සති, අත්තනිවා රූපං සමනුපස්සති, රූපස්මින් වාත්තානං සමනුපස්සති. මේ විදිහට අපි ඔක හඳුන්වන එක පැත්තකින් සක්කාය දිට්ඨියට අයිති කොටස් ටිකක් කියලා. වචන මතක නැති වෙන්න පුළුවන් ඔබට. හැබැයි කියන කරුණ ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න අපේ තියෙන මනෝභාවයන් මේ හඳුන්වලා දෙයි. අපේ තියෙන මනෝභාවය මොකද්ද? රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයක් කියලා හිතනවා.
රූපය ආත්මයක් කියලා කියන්නේ මේ කෙනෙක් මේ පුද්ගලයෙක් මේ මම කියලා ඔබට මේ රූපයම කෙනා හැටියට හිතනවා නේද? මේ කෙනා තමයි මේ රූපයම. ඔය විදිහට ඉන්න කෙනෙකුගේ සාමාන්‍ය දර්ශනය බොහොම ගත්තොත් උච්ඡේද දෘෂ්ටියට ළඟයි කියලා කියන ගැන. දැන් අර භෞතිකවාදී දෘෂ්ටියේ තියෙන මේ මේ රූපයම තමයි කෙනා. මේ රූපේ මැරිලා පොළොවට පස්සල යනකොට මොකද වෙන්නේ? කෙනා එතනින් ඉවරයි. ප්‍රශ්නේ එතනින් විසඳෙනවා. ඒක තමයි යා දකින්න දෙය. ඒකට කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති රූපයම ආත්මයක් හැටියට හිතනවා. දෙවෙනි එක කිව්ව රූප වන්තං වාත්තාන සමනුපස්සති වැඩි පිරිසක් ඉන්නා එකේ රූප වන්තං වාත්තාන සමනුපස්සති කියන්නේ ආත්මය එකක්, ඒ කියන්නේ මේ කෙනා එකක්, රූපේ තව එකක්. හැබැයි මේ රූපය ඇසුරු කරගෙන තමයි කෙනා ඉන්නේ. මේ රූපය ඇසුරු කරගෙන කෙනා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? රූපේ නැති වෙන යන්න පුළුවන්. හැබැයි අර කෙනා ඉතුරු වෙනවා. එයා මොකද වෙන්නේ? තව තැනකට යනවා. සාමාන්‍යයෙන් මම කතා කරන්නේ මේගිය ප්‍රාණකාරය කියලා අපි කියනවා. ප්‍රාණකාරය කැරකි ඉන්නවා කියන සමහර ලාවටනේ දවස් 7ක් ඉන්නවා කියන එක එක කතා කියන. කෙසේ වෙතත් ඔය සංකල්ප ඔක්කොම තියෙන මොකක් නිසාද? රූපවන්තං මාත්තං සම්මුපස්සති ඒක ආත්මය එකක් රූපය තවත් එකක්. හැබැයි රූපය අසුරු කරමින් ආත්මය තියෙනවා කියලා කෙනෙක් හිතනවා. ඒකෙම තියෙන තව ප්‍රභේද දෙකක් තමයි රූපස්මින් වාත්තානම් කියනකොට හරියට කරඬුවක් ඇතුලේ මණිකක් තියෙනවා වගේ මේ ඇඟ ඇතුලේ මේ කය ඇතුලේ තමයි මේ කෙනා ජීවත් වෙන්නේ. සත්වයා මේ පුද්ගලයා නැතිනම් මම ඉන්නේ මේ ඇඟ ඇතුලේ කියලා කෙනෙකුට හැඟෙනවා හිතනවා. තව කෙනෙකුට හිතෙනවා අත්ත නිවා රූපන් සමයපස්සදේ ආත්මය කියලා එකක් එක දිගට තියෙන එකක් තියෙනවා. මේ රූපය ඒ මත පිහිටලා තියෙන දෙයක් වගේ හරියට නෙළුම් මල මත සුවඳ එනවා වගේ එයා හිතනවා ඒ විදිහ. එසේ වෙතත් ඕක සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන පරිකල්පනයක්. සාමාන්‍යයෙන් හැඟෙන හැඟීමක් ඒක මිනිස්සුන්ට ඒක දැනෙන විදිහක්. ඔබට තේරෙනවා රූපයක් දිහා බැලුවාම මේ රූපය තමයි කෙනා. දරුවා වෙන්නේ කවුද? ඒ රූපයමයි දරුවා. අම්මා ওই රූපයමයි ඒක නා එක පණ තියෙන දෙයක්. ඔබට ඒ හැඟෙන බව අන්න එතනදී රූපං අත්තතෝ සමනුපස්සතිය රූපවන්තං අත්තාන සමනුපස්සතිය ආදී ඔය කියපු කොයි ආකාරයෙන් හෝ මේ කතා කරන සංකල්පය ඔබේ අදහසට ගන්න. මොකද්ද මේ කතා කරන්නේ? මේ රූපය ආත්මයක් හෝ කෙනෙක් හැටියට හිතන කම ඒක තියෙනවා. අන්න ඒ විදිහට එයා කල්පනා කරනකොට ඒ විදිහට එයා මෙනෙහි කරනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට ඒ විදිහට යා කල්පනා කරනකොට තන් රූපං විපරිණමති ඒක රූපය අඤ්ඤතා භාවී හෝති ඒක විපරිණාමයට පත් වෙනවා. අඤ්ඤතා භාවී හෝති ඒක වෙනස් ස්වභාවයකට පත් වෙනවා. රූපය ආත්මය කියලා හිතනවා. හිතනකොට ඒ රූපය වෙනස් වෙනවා. ඒ වගේම විපරිණාමයට පත් වෙලා වෙනස් බවකට පෙරලෙනවා, වෙනත් පැත්තකට හැරෙනවා. අපි ඔබ තව කතා කරමු. එතකොට මොකද්ද දේශනා කරන්නේ? තස්ස රූප විපරිණාම අඤ්ඤතා භාවා විපරිණාම විපරිණාමානුවත්ති විඥානං හෝති. ඒ පුද්ගලයාට රූපය විපරිණාමයට පත් වෙලා වෙනස් ස්වභාවයකට පත් වෙනකොට එයාගේ විඥාණය වෙනස් ස්වභාවයක් ගන්නවා. විපරිණාමයට පත් වූක් බවට පත් වෙනවා. අන්නේ විඥානයේ විපරිණාමයට පත් වෙනකොට ඒක වෙනස් ස්වභාවයකට අනුව පවතින්න පටන් ගත්තට පස්සේ අන්න ඒක මුල් කරගෙන එය හේතු කරගෙන මිනිස්සුන්ට පරිතස්සන ඇති වෙනවා, දුක ඇති වෙනවා, බය ඇති වෙනවා, පීඩාව ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔය කියපු ටික ඔබට කෙටි ධර්ම පාඩයක් හැටියට හැඟෙන්න පුළුවන්. නමුත් ඕක තමයි අපේ සමස්ත ජීවිතයේ ඇත්ත යථාර්ථය, ඇත්ත කතාව. මොකක් ගැනද මේ කතා කළේ කියලා වෙනසක් අපි ටිකක් උත්සාහයක් ගනිමු අපේ ජීවිතයට සමීප කරලා මේක තේරුම් ගන්න. මේකෙදි දේශනා කළේ මම මෙහෙම කියන්නම්කෝ, පටාචාරාවගේ කතාව ඔබ හැමෝම දන්නවනේ. පටාචාරාවගේ කතාව නේ. පටාචාරාව තරුණ අවදියේදී ගෙදරින් ගියා. ඇයි පස්සේ ආපහු දෙමව්පිය බලන්න හොයාගෙන එනකොට දරු දෙදෙනා නැති වුණා. ඒ වගේම ස්වාමියා මරණයට පත් වුණා. ඇය මනස විකල් බවට පත් වුණා. ඇය ආපහු එනකොට තමන්ගේ අම්මා තාත්තා ඔක්කොම මැරිලා හිටියා. ඉදර කඩාගෙන නැටිලා. ඉතින් ওই තත්වයට ඒ මොන දුන්න ශෝකී ජනක තත්වයකට මොන දුන්න කාන්තාව. මේ ප්‍රවෘත්ති දිහා බලනකොට, මේ කතාව දිහා බලනකොට දැන් පටාචාරාව ගිහිල්ලා එයා පිටත්ුනේ මොකටද? දරු දෙදෙනාත් අරගෙන පිටත්ුනේ මොකටද? තමන්ගේ ගෙදරට එන්න, තමන්ගේ අම්මයි තාත්තයි බලන්න එන්න.
මොකද යා බලන්නේ ආවේ යාගේ අම්මයි තාත්තයි බලන්න තමයි ආවේ. කොයි අම්මයි තාත්තයිද යා බලන්න? යා බලන්න ආවේ කොයි අම්මයි තාත්තයි? මං අහන්නේ අර මරණයටපත් වුණ රූපේ දිහා බලන්නද ආවේ? එහෙම නැත්නම් එයා අර එයා යනකොට ජීවත් වුණ එයා ඇහුවනම් ඒ වෙනකොට අහලා තිබුණ ඉන්නවා කියලා හිතාගෙන හිටිය අම්මයි තාත්තයි බලන්න තමයි ආවේනේ. එතකොට මොකද්ද? එයාට හම්බෙනවා පුද්ගලය දෙන්නේ අම්මා තාත්තා කියන පුද්ගලය දෙන්නේ. කොහෙද ජීවත් වෙන්නේ? මේ රූපය අසුරු කරගෙන මෙහෙම ජීවත් වෙන පුද්ගලය දෙන්නේ එයාට හම්බෙනවා. අන්න ඒක තමයි එයාට තියෙන මූලිකම දේ. ඒක ධර්මයෙන් පිළිබඳව නොදන්න කෙනාට රූපයේ කෙනෙක් පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට හැඟීමක් තියෙනවා. දැන් ඒ දෙන්න අම්මා තාත්තා වෙලා ඒ දෙන්න ඉන්නවා තැනක. දැන් ඒ දෙන්න බලන්න තමයි යන්නේ. බලන්න යනකොට මොකද වෙන්නේ? අපි කිව්වා රූපං විපරිණාමති අඤ්ඤතාවෝති කියලා. රූපේ විපරිණාමයටපත් වෙනවා, වෙනස් ස්වභාවයකට සිද්ධ වෙනවා. දැන් එතන සිද්ධ වෙන්නේ ඒකනේ. රූපේ වෙනස් ස්වභාවයකට පරිවර්තනය වෙනවා. යා බලන්න ගියේ ඒ රූපය, රූපේ බැලීම තුළ කෙනා ඉන්නවා කියන හැඟීම තමයි ඇති කරගන්න ගියේ. මොකද්ද උනේ? එතන රූපේ වෙනස් වෙලා දැන් යනකොට. දැන් රූපය වෙනස් වෙලා නම් රූපේ වෙනස් වෙනකොට එයාට මොකක්ද වෙන්නේ? ඇහැට රූපේ පේනකොට දැන් එයාට දෙකක් තියෙනවා. මොකද්ද දෙකක් තියෙනවා කිව්වේ? කලින් එයා බලන්න යන ඇත්ත කරගත්ත එයාගේ හිතේ ජීවත් කරගන්න අම්මා තාත්තාත් ඉන්නවා. ඒ වගේම දැන් මරණයට පත් වුණා කියලා පේන රූපය තුළ ඒ පේන එකක් තියෙනවා. දැන් ওই දෙකම එයාට තියෙනවා. දැන් කවුද මැරුනේ? අර ජීවත් වුණ කෙනා. එතකොට මොකක්ද වෙන්නේ? අපි කිව්වා මේක වෙනස් ස්වභාවයකට පත් වෙනකොට අන්න ඊට අනුපරිවර්තී වෙනව විඥාණය. විපරිණාමානුපරිවර්තී විඥානයක් තියෙනවා. අර රූපේ වෙනස් ස්වභාවයකට පත්වීමට අනුව එයාගේ විඥාණය වෙනස් ස්වභාවයකට පත් වෙනවා. මොකද්ද විඥාණය වෙනස් ස්වභාවයකට පත් වුණා කියන්නේ? අම්මා තාත්තා මැරුණා. ඒක යා මනසින් දැනගන්න දෙයක් නෙනේ. රූපය බලලා රූපය සැලෙන්නේ නැතුව තියනවා කියන එකක් මත ඔබට කෙනෙක් මැරුණා යයි තීරණය කරන්න බෑනේ. රූපේ නැතුව තියෙනවා කියන එක මත ඔබට ඡායා රූපයක් දැකලා හරි රූපේ නොසෙල්වේ තියෙනවා කියන එක මත හරි ඔබට බෑ කිසිම වෙලාවක කෙනෙකුගේ මරණය පිළිබඳව තීරණය කරන්න. එහෙනම් ඔබට මොකද්ද දැනෙන්නේ? ඔබට ඇහැට රූපයක් පේනවා. රූපයක් පෙනෙනකොට ඔබ රූපය පෙනෙන තැනක මේක තමයි මරණය කියන එක ඔබ හිතින් උපද්ද ගන්නවා සංකල්පනාවක් විදිහට. ඒක කර්ම විඥාණය කියලා කියන්නේ අන්න ඒකට. කර්ම විඥානය. මොකද්ද කර්ම විඥානය? කර්ම විඥානය කියලා කියන්නේ ඔබ සකස් කරගත් අර අම්මා කියන බව, තාත්තා කියන බව රූපේ පැත්තෙන් දකිනවා. මේ පේන රූපය තමයි අම්මා, පේන රූපය තමයි තාත්තා. හැබැයි දැන් අර බලාපොරොත්තු වෙච්ච එකත් එක්ක සංසන්දනය කරලා බලනකොට මොකද්ද පේන්නේ? නැක් කලින් තිබ්බේක නෙමෙයි. ඒක වෙනස් වෙලා දැන්. එතකොට වෙනස් වුන එකට එයා කොච්චර අකමැතිද? කලින් තිබ්බේකට බැඳිලා තිබ්බනම් වෙනස් වුන එක දකින්නකොට මොකද වෙන්නේ? දැන් දුකයි. එයා බැඳුණා කලින් තිබ්බේකට. එයාට ඕනේ කලේ කලින් තිබ්බේක. දැන් මොකද? යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛම්. මොකද එයාට ඉච්ඡාවක් තිබ්බා. එයාට කැමැත්තක් තිබ්බා. අර කලින් තිබ්බේක තියනවා නම් හොඳයි කියලා. හැබැයි රූපය අපිට අවශ්‍ය විදිහට තියන්නේ ඒක වෙනස් ස්වභාවයකටපත් වෙලා දැන් අපිට දුකයි. එහෙනම් දුක එන්න හේතුව මොකද්ද? අපි බොහෝ වෙලාවට ඇඟිල්ල දික් කරන්නේ රූප දුක ගේන්න හේතුව තමයි බාහිර තියෙන රූපයේ වෙනස් වීම තමයි මට දුක ගෙනාවේ කියලා. නෑ, රූපේ වෙනස් වීම දුක ගේන්නේ නෑ. වෙනස් වෙන රූපය අනුව වෙනස් කරගන්න විඥාණය, අනුපරිවර්තිත විඥාණය තමයි ඔබට දුක ගේන්නේ. පටාචාරාවගේ අම්මගේ තාත්තගේ ගෙදර කඩාගෙන වැටිලා ඒ අය මරණයට පත් වුණ සිදුවීම දැක්කේ පටාචාරාව විතරක් නෙමෙයි. එදා සමාජයේ හිටපු තව බොහෝ අය ඒක දකින්න නැති. හැබැයි ඒ ඔක්කොම අඬමින් පිස්සුවෙන් දුවගෙන ගියාද? නෑ. මරණය හමුවේ ඒ අයට දුක ආවේ නෑ. අපි කියනවා නම් මරණයයි දුක කියලා. හැමෝටම එක හා සමාන දුකක් ගේන්න ඕනේ. ඒක අත්විඳින, ඒක දැක්ක, ඒක ආරංචි වුණ හැමෝටම එක හා සමාන දුකක් ගේන්න ඕනේ. එහෙම දුකක් එන්නේ නැහැ. නම් මරණය නෙමෙයි දුක ගේන දේ. මොකද්ද දුක ගේනවා? ඒ
ඒ රූපයට අනුව එයාගේ විඥානයේ විපරිණාමී වෙනකොට අර කෙනා තමයි අර ආදරය කරපු කෙනා තමයි මේ මරණයට පත් උනේ කියන එක සකස් වෙන තැන තමයි දුක කියන තැන බවට පත් වෙන්නේ. පින්තුනේ ඒ මනසින් දුක සකස් කරගන්න නිසාම තමයි අපිට මේ දුක නැති කරන්න පුළුවන් කම තියෙන්නේ. වැරදිලා හරි කෙනෙකුගේ මරණය දුක වුණොත්, ලෙඩවීම වයසට යන දුක වුණොත් ඔකෙන් මිදීමක් නැහැ. සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් මිදෙන්න බෑ. ඇයි? වෙනස් වුණොත් දුක එනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය රූපය පිළිබඳව විඥානයේ වෙනස් ස්වභාවයක් ගන්නකොට, අනුපරිවර්ති වෙනකොට, ඒකට අනු පෙරලෙනකොට අන්න එතන දුක එනවා. කලින් තිබුණ එක නෙමෙයි දැන් තියෙන්නේ. කලින් තිබ්බ එකටයි ඔබ කැමති. එහෙනම් ඒක නැතිවීම ඔබට පිළීමක්, ඔබට දුක ගේනවා. එතකොට ඔබට ඒක වෙනස් වෙගෙන යනවා කියලා දැනෙනකොට මොකද වෙන්නේ? බයක් දැනෙනවා. අන්න උත්තස්සනාපති බය ඇති. දැන් ඒක වෙනස් වෙනවා. ඔබ හිතන පරිදි ඒක නොවේ කියලා ඔබට දැනෙනවා. අහිමි වෙයි කියලා හිතනවා. ජීවිතේට ඔබට දුක පීඩාව ගලාගෙන එන්න පටන් ගන්නවා. වෙනස් වෙනකොට ඒ නිසා එන දුක එනවා. වෙනස් නොවන පරිදි පවත්ව ගන්න යනකොට රැකගන්න දුක් වෙන සිද්ධ වෙනවා. එතකොට එක ප්‍රිය දෙයක් නිසා ඔබට ජීවිතයට දුක ගේන්න පුළුවන් පැති පරිතස්සනා ගොඩක් තියෙනවා. මේ පරිතස්සනාව ගේන විදිහ දැන් මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඕනේ කියලා. මොකද්ද පරිතස්සනාව ගේන විදිහ? වෙන දෙයක් නෙමෙයි. පරිතස්සනාව ගේන එකම විදිහ, එකම දේ තමයි පින්නතුනේ ඔබ මනසින් රූපේ පැත්තට නැඹුරු වෙලා හිතනකම්. ඔබ මනස පැත්තේ සකස් කරගන්න සංකල්පනා ටික රූපේ පැත්තට දාලා රූපය එහෙමයි කියලා හදාගෙන විඳිනකම්. ඒක තමයි ඔබට දුක ගේන්න පුළුවන්කම තියෙන හේතුව බවට පත් වෙන්නේ. ඔබේ ගෙදර තියෙන කඩදාසි කොළයක්, කඩදාසි කොළ ටිකක් නැති වුණා කියලා ඔබට දුකක් එන්නේවත්, බයක් ඇති වෙන්නේවත් නැහැ. ඒක නැති වෙයි කියලා. හැබැයි ඒ කඩදාසි ටික ඔබේ මනස තුල හදාගන්න වටිනකම පතිත කරගන්න පුළුවන් දෙයක් වුණා. පතිත කරගන්න දෙයක් වුණා. දැන් මොකද වෙන්නේ? වැඩකට නැති කඩදාසි ටිකක් නැති වුණොත් ඔබට දුක් වෙන්න සිද්ධ වෙනවා. මම නතර කියන්නේ කඩදාසි කොලයකට නිශ්චිත වටිනකමක් ඔබට පෙන්වන්න බෑ. රුපියල් 5000ක් වටින්නේ නැද්ද එහෙනම්? වටිනවා. කඩදාසි නෙමෙයි. කඩදාසි. ඒක කඩදාසි. ඇයි වටින්නේ? කොලේ කඩදාසිය වටින නිසා නෙමෙයි, ඒ කඩදාසිය වටිනවා කියන සංඥාව, සංකල්පය ඔබේ මනසේ තියෙනවා. ඒ සංකල්පය තුළින් හරියට පාට කණ්ණාඩි දෙකක් දාගෙන බලනකොට ඒ පාටට රූප පේනවා වගේ, ඔබ අර වටිනවා කියලා හිතාගත්ත සංකල්පනාව තුළින් කොලේ බලනකොට කොලේ වටිනවා. පින්නතනේ වටින්නේ නැති කඩදාසියකටත් අපි තණ්හා කරනවා. සංකල්පනාව තුළින් අර කඩදාසියකටත් තණ්හා කරනවා. දැන් කඩදාසි කොච්චර පිච්චිල ගියත් දුක එන්නේ නැති අපිට වටිනාකම දාලා බලන කඩදාසි ටික නැති වුණොත් මොකද වෙන්නේ? දුකක් එනවා. අපි කිව්වොත් ඔය දුක එන්නේ කඩදාසි ටික පිච්චුන නිසායි කියලා. ඒක සාධාරණ උත්තරයක් නෙමෙයිනේ. හිතන්නකෝ ඔබේ ගෙදර තියෙන මුදල් නෝට්ටු සමූහයක්, හිතන්නකෝ 5000 කොළ ගොඩක් තිබිලා ඒ ටික මොකක් හරි වෙලා පිච්චිලා යනවා. දැන් ඔබට මොකද වෙන්නේ? සතුටක් ඇති වෙනවද, දුකක් ඇති වෙනවද? සරලවම කිව්වොත් දුකක් ඇති වෙනවා. නේ? අපරාදේ මේක නැති වුණා, විනාශ වුණා කියලා හරි දුකක්, සංතාපයක් මහද්ද කරගන්න කියලා කර කියා ගන්න බැරි අසරණ තත්ත්වයක් ඔබට ඇත් වෙනවා. ඔබ හිතනවාද ඔබේ ගෙදර ඉන්න පුංචිම දරුවෙකුටත් ඔබේ වේදනාව, ඔබේ කලකිරීම, ඔබේ තියෙන ඒ සංතාපය දැනෙනවා කියලා? එයාට දැනෙන්නේ නැහැ හරිනම්. වටින දෙයක් නම් නැති වුණේ. ඇයි එයාට ඒක දැනෙන්නේ නැත්තේ? අපි කියන එක යාට අවබෝධයක් නෑ, යාට තේරුමක් නෑ මොකද්ද මේ කියලා. මොකද්ද ඒ තේරුමක් නෑ කියලා කියන්නේ? අර සංකල්පනාව යා රූපෙට දාලා බලන්නේ නෑ රූපේ වටිනවා කියලා. ඒ නිසා යාට ඒක වටිනකමක් ඇති දෙයක් නෙමෙයි. ඔබේ තියෙන 5000 නෝට්ටු මිටියක් ඔබ අතින් පිච්චිලා ගිහිල්ලා නැති වුණත් යාට දුකක් නැති වුණාට, යාට රුපියලක දෙන්න ටොපියක් අතේ තිබ්බ එක බිමට වැටලා ඒක ගන්න බැරි වුණොත් යාට දුකක් එනවා. ඊට වඩා නේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? ප්‍රශ්නේ තියෙන්නේ වස්තුව මත නෙමෙයි, වස්තුව පිළිබඳව ඔබ දක්වන දෘෂ්ටිය මත. ඒ වස්තුව පිළිබඳව ඔබ දක්වන්නේ මොන විදිහේ දෘෂ්ටියක්ද? ඒ දෘෂ්ටියට අනුව වස්තුව ඔබට පේන්න පටන් ගන්නවා. ඔබ බැඳෙන්නේ අන්න ඒ දෙයත් එක්ක.
ඔබේ හිත පැත්තේ ඇති කරගත්ත සංකල්පනාව ඔබ රූපේ පැත්තට දාලා බලනකොට සංකල්පනාවේ විදිහට රූපේ පේනවා. ඔබ චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා සුදු පාට තිරයක් දිහා තමයි ඔබ බලාගෙන ඉන්නේ. ආලෝක රටා වෙනස් වෙනකොට ඔබට වෙනස් ඒවා පේනවා. හැබැයි ඔබ පැයක් හමාරක් තිස්සේ බලාගෙන ඉන්නේ සුදු පාට තිරයක් දිහා. යථාර්ථයේ ඔබ පැයක් හමාරක් බලන් ඉන්නේ සුදු පාට තිරයක් දිහා. ආලෝක රටා වෙනස් වෙනකොට ඔබට එක එක දේවල් ඔබට හැඟිලා තියෙනවා. ඔය ආලෝක රටා වගේ තමයි ඔබේ හිත පැත්තේ තියෙන සංකල්පනා ටික. ඔය සංකල්පනා ටික ඔබ දාන්නේ කොහෙටද? අර තිරේ මතට. මහද්ද තිරේ බාහිර තියෙන සතර මහා ධාතු රූපෙට. සතර මහා ධාතු රූපයේ ඇතුලේ වටිනකම් නැහැ, නොවටිනකම් නැහැනේ. මොනවා සතර මහා ධාතු කියන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. දෙකක් අපි අවතෙන් කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔබ හැමෝම දන්නවා ඒක. සාමාන්‍යයෙන් භෞතිකත්වයේ පිළිබඳව විඳලා බලනකොට අපි මූල ලක්ෂණ පිළිබඳව කතා කරනවා මේ පැත්තෙන්. ධර්මයේ තුලිනුත් තමයි. ඉතින් ඕකේ නැහැනේ හොඳ වටින ඒවා, නොවටින ඒවා එහෙම නැහැනේ නේ. වටින නොවටිනකම් එහෙම පණවන්න පුළුවන් කමක් නැත්තේ. වටින නොවටිනකම් පණවන්නේ කොහෙන්ද? සංකල්ප මේ වශයෙන් මිනිස්සු ඒකට රුචි කරනවා, කැමති වෙනවා. අන්න ඒකට මිනිස්සු ඒක වටිනවා කියලා සම්මුතියෙන් පණව ගන්නවා. ඒක වටින්නේ නැහැ කියලා සම්මුතිය හදා ගන්නවා. ඒකට ඒවා ලෝකයේ සම්මුති. කෙනකෙනා ඇති කරගන්න දෙයක අනුව ලෝකයේ විඳිනවා. ඒ කෙනකෙනා ඇති කරගන්න සංකල්පනවලට කියන හරියට අර ආලෝක රටාවක්. ඒ ආලෝක රටා ටික දාලා බලනකොට ඔබට ලෝකයේ මොකද්ද පේන්නේ? විවිධත්වයක් පේනවා. ඔබට කැමති අය කැමති දේවල් තියෙනවා, අකමැති අය අකමැති දේවල් තියෙනවා, කැමතිත් නොවන අකමැතිත් නොවන දේවල් තියෙනවා. දැන් මොකද වෙන්නේ? අර ආලෝක රටා කැමති දෙයක් කියලා පේනකොට ඒක පතිත වෙච්ච දේ. දැන් ඔබ ගිහිල්ලා ඒ දේ ලබා ගැනීම සඳහා අර තිරේ අත ගන්නවා වගේ බඩගින්න ඉන්න වෙලාවක හොඳ කෑම ටිකක් ප්‍රොජෙක්ට් එකකින් ප්‍රොජෙක්ට් කරන අර තිරේකට. දැන් ඔබ ගිහිල්ලා බඩගින්න ඉන්න ඔබ හරි ආසාවෙන් අර තිරේ අත ගන්නවා නම් තිරේ රස බලන්න හදනවා නම් හරියන්නේ නැහැ නේ. ඒක සාර්ථක නැහැ. හැබැයි අපි කරන්නේ ඒක තමයි. අපි කරන්නේ මොකද්ද? අර තිරේ පැත්තට තමයි අපි හැම වෙලාවකදීම ඇඟිල්ල දික් කරන්නේ. අපි සංකල්පනන් ටික අපේ හිත පැත්තේ ඇති කරගන්නදී අපි බාහිර රූපේ පැත්තට දාලා අපි කියනවා රූපේ තමයි දරුවා. මම දරුවට හරි ආදරේ. ඔබ ඇත්තටම ආදරේ කරන්නේ දරුවටද? ඔබ ඇත්තටම ආදරේ කරන්නේ රූපෙටද? ඔබ ආදරේ කරන්නේ දරුවට කියලා ඔබ කිව්වට ඔබ ඇත්තටම බැඳිලා තියෙන්නේ මොකටද? ඒ සංකල්පනාව රූපේ දරුවා කියලා පෙන්වන සංකල්පනකට. ඔබට ওই දෙකම එකක් වෙලා තියෙනවා. රූපය එකක්, ඔබේ හිත පැත්තේ ඇති කරගන්න සංකල්පනාව වෙනම එකක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ සංකල්ප මේ වශයෙන් ඇති කරගන්න රාගය තමයි අපි කැමැති කැමැත් ඇති කරගන්න දේ. මේ තේ කාමයන් චිත්‍රාණ ලෝකේ. මේ ලෝකේ තියෙන චිත්‍රයට නෙමෙයි ඔබ කැමති වෙන්නේ. ඒ කියන්නේ සමෝහයෙන් රූපෙට නෙමෙයි කැමති වෙන්නේ. මං කියවන අර තිරේ කියලාද? තිරේට නෙමෙයි ඔබ ඇත්තටම කැමති. ඔබ කැමති මොකටද? ඔබ කැමති අර පේන කෑම පිඟානට. ඔබට තිරයක් ඇති වැඩක් නැහැ. ඔබ කැමති කෑම පිඟාන. හැබැයි කෑම පිඟාන පේන්නේ කොහෙද? ප්‍රශ්නේ තියෙන්නේ කෑම පිඟාන පේන්නේ තිරේ. ඒ නිසා ඔබට දැන් තිරේ ඕනේ කිව්වේ. ඒ වගේ අපේ සංකල්පනාව ඒකට තමයි ඔබ කැමති වෙන්නේ. වෙලාව කියන්නේ සංකල්පනාව පේන්නේ ඔබට කොහෙන්ද? බාහිර තියෙන රූපේ පැත්තේ. දැන් මොකද්ද වෙන්නේ? සංකල්පනාව ඇති කර ඉෂ්ට කරගන්න නම් ඔබට රූපේ ඕනේ. දැන් ඔබ රූපය තියාගන්න සහවත්ද? අපි මුලින්ම කිව්වා රූපේ ඔබට ඕන විදිහට තියෙන්නේ නෑ. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඔබට අවශ්‍ය විදිහට තියෙන්නේ. ඒවා ස්වභාවයන් නනෝ වෙනස් වෙනවා. හැබැයි ඒක වෙනස් වෙනකොට ඔබට පේන්නේ මොකක් වෙනස් වෙනවා වගේද? ඔබට පේන්නේ අර රූපේ වෙනස් වෙනවා වගේ පේනකොට. ඒ කියන්නේ අර සතර මහා ධාතුව වෙනස් වෙනකොට ඔබට පේන්නේ දරුවා වෙනස් වෙනවා වගේ. හරියට අර තිරේ ඇදුණොත් තිරේ කොටස කැපිලා ගියොත් හරි කැඩිලා ගියොත් හරි ඔබට මොකද්ද දැන් පේන්නේ? කෑම පිඟානක් පේන්නේ. දැන් ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ? අනේ මෙතන කෑම පිඟානක් තිබ්බත් දැන් කෑම පිඟානක් නැහැ කියලා ඔබට දුක් වෙන්න වෙනවා. මොකද්ද නැතිලද? තිරේ නැතිලද? තිරේ කොටසක් නැති වුණා, කෑම පිඟාන පතිත වුණ තැන නැති වුණා, දැන් ඔබ දුක් වෙනවා. කෑම පිඟානක් තිබ්බ දැන් කෑම පිඟාන නැහැ කියලා.
අන්න ඒ වගේ තැනක තමයි පින්නතුනි ඔබ දරුවා ලෙඩ වුණා, දරුවා මැරුණා, අම්මා තාත්තා නැති වුණා, අම්මා තාත්තා ලෙඩ වුණා, මං ආදරය කරන අය නැති වුණා, මට දුකයි, මට වේදනාවක් කියලා ඔබ දුක් වෙන්නේ අනන්‍යන්නේ වගේ තැනක. මොකද අර තිරේ කොටස නැති වෙලා ගිහලා ධාතුන් පැත්ත වෙනස් වෙලා වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන දේ අනුව ඔබේ විඥානය පතිත වෙනකොට දැන් ඒක නැහැ. ඔබට පේන්නේ නැහැ ඒක. දැන් මොකද වෙන්නේ? කැමති දේ එදා තිබ්බා, දැන් නැහැ. එදා කැමති වුණ පමණට ඔබේ ජීවිතේට දුක ගලාගෙන එනවා. ඔන්න ඕක තමයි අපිට තියෙන අවුල. උතන තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි ප්‍රශ්නේ නිරවුල් කරගන්නවා. ඔය ප්‍රශ්නය නිරවුල් කරගන්න නම් අපිට පුළුවන් කමක් නැහැ පින්නතුනේ. ඕක ඇතුලේ ඉඳලා ඔය ප්‍රශ්නේ නිරවුල් කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුව අපිට ඔකෙන් එළියට යන්න ඕනේ ක්‍රමේ මොකක්ද කියලා. ඔගොල්ලන්ට අත්දැකීම් නැති ඔගොල්ලෝගේ ජීවිතේ ඔගොල්ලෝගේ ගෙවල් ඇතුළත ඔය එක එක පොඩි කුරුමිනේ සත්තු ආවහම ජනෙල් වල වීදුරු දාලා තියෙනවා නම් ඒ වීදුරු වලින් එළියට යන්නේ සතා සෑහෙන උත්සාහයක් ගන්න. වීදුරුවේ හැපි 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 නැවත නැවත උත්සාහ ගන්නයි සතා එළියට යන්නේ. එනකොට ඒ සතා ඉන්නේ කොයි? ඇතුළෙම තමයි ඉන්නේ. වීදුරුව ඉක්මවා යන්නේ සතාට පුළුවන් කම නැහැ. නුවණක් තියෙනවා නම් ඒ සතාට කියන්න වෙන්නේ මොකක් කියලාද? ඔබට ඔතනින් එළියට යන්න බෑ. ඔබට ඔතනින් එළිය පෙනේ. හැබැයි ඔතනින් ඔබට එළියට යන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕන? ඔබ අනිත් පැත්ත හැරෙන්න. ওই පැත්තට නෙමෙයි. ඔබ අනිත් පැත්ත හැරෙන්න. යන්න ආපු දිහා. ඒ පැත්තෙන් එළියට යන්න. එළියට යන පාර ඔබට පෙන්වන්න වෙන්නේ අර වීදුරුවේ ඔළුව හප්ප හප්ප ඉන්න සතාට අනිත් පැත්ත හැරෙන්න යන විදිහට තමයි පෙන්වන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි හැමදාම අපේ සැප සතුට කියන දේවල් සහ දුකේන පැත්ත අපි රූපෙත් එක්ක හැපි හැපි අපි බලන්නේ. අපි හිතනවා රූපෙ පැත්තෙන් තමයි මට සතුට එන්නේ, ඒ නිසා ඒ පැත්තෙන්මයි සතුට උපද්ද ගන්නවා. අපි හීනකින්වත් හිතන්නේ ඊට වඩා එහා යන දේ. අන්න එහෙම ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේලා මම මුලින් කිව්වා පටිසෝත ගාමී දැක්මක් පෙන්නනවා. ඕකත් එක්ක හැපි හැපි ඉන්න එපා. ඔතන එළිය වගේ පෙනුනට එළිය නෙමෙයි ඔය. ඔය ඇතුලේ ඉන්නේ නිසා අනිත් පැත්ත හැරෙයි. මොකක්ද අනිත් පැත්ත හැරෙන්නේ කියලා අපිට පෙන්වන්නේ නෑ. රූපේ පැත්තෙන් නෙමෙයි ඔබට සැප සතුට දුක එන්නේ. ඔබ රූපේ පැත්තෙන් සැප සතුට දුක හදාගෙන වෙදින්නේ ඔබේ හිත පැත්තේ උපද්ද ගන්න සංකල්පනා ටික ඔබේ බැඳීම් සහගත බව රූපේ පැත්තට දාලා හදාගෙනයි ඔක විඳින්නේ. අන්න ඔය ගතිය වෙනස් කරගන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේලා අපිට දේශනා කළේ අනිත් පැත්තට හැරලා යන්න කියලා. අනිත් පැත්තට හැරලා යන්න කියලා කිව්වේ එක අපි තවත් ඕකේ ඇතුළට ගියොත් මොකක්ද අනිත් පැත්තට හැරලා යන්න ඕනේ? අපිට පුළුවන් ටිකක් ඕක ගැඹුරට එනකම් අරගෙන යන්න. අපිට කිංසුකෝපම කියලා සූත්‍රයක් තියෙන එකදී කියනවා ආමගින්ම ගිහිල්ලා පණවිදේ පවරා දෙන්න කියලා වචන. ඒකෙදි කියන උපමාවේ තියෙන දේ තමයි මේ ආපු පාරෙන් යන්න අනිත් පැත්තට. ඒ කියන්නේ දැන් ඔබට දේවල් ආපු පාරක් තියෙනවා. ඒ ආපු පාරෙන් අනිත් පැත්තට ගිහිල්ලා මේක ඇත්ත මොකද්ද කියලා පෙන්වා දෙන්න. දැන් ඔබට නිකම්ම ඔබ දරුවට ආදරය කළේ නැහැ. ඔබට ඒ ආදරේ ඇති කරගත්ත ඒ දේ ගොඩනගුණු විදිහක් තියෙනවා. ඔබට ඒක ඇති වුණු විදිහක්, ඔබ ගොඩනගාගත්ත විදිහක් තියෙනවා. අන්න ඒ ගොඩනගුණු විදිහ අනිත් පැත්තට යන්නද? දැන් මම මෙහෙම කිව්වොත් දැන් ඔබ මාව රැස් කරගත්තා. දැන් මේ වෙලාවේදී ඔබ දැන් රැස් කරගත්තා. ඊළඟ දවසේදී ඔබ මාව කොතනකදී හරි දැක්කොත් ඔබට පේන්නේ කවුද? අර එදා අපේ පන්සලට ඇවිල්ලා බණ කියපු හාමුදුරුනේ. ඔබ දකින්නේ එදා පන්සලට ඇවිල්ලා බණ කියපු හාමුදුරුවෝ. දැන් මොකද්ද ඔබේ ඇස් දෙකට පේන රූපේ පේනකොට ඔබේ සංකල්පයේ පැත්තෙන් ගේන්නේ මොකද්ද? එදා බණ කියපු හාමුදුරුවෝ. ඊට පස්සේ ආපහු දවසක් තව දැනකදී මම හම්බුනොත් ඔගොල්ලෝ කියයි එදා අර පන්සලේ බණ කියපු මට අර පාරේදී හම්බුනේ. ඒ වගේම ඒ අද මෙතනදී තමයි. දැන් මොකද්ද වෙන්නේ? අවස්ථාවෙන් අවස්ථාවට ඔබ රූපේ පිළිබඳව රැස් කරගන්නවා. ඒක තමයි අපි රූපෙත් එක්ක හැප්පෙනවා කියලා මම අදහස් කරපු දේ. ආමගින්ම ගිහිල්ලා පවර්ලා දෙන්න කියලා කිව්වේ ඒකේ උනේ මොකද්ද කියලා පෙන්නලා දෙන්න කිව්වේ මොකද්ද? නෑ, එතන සිද්ධ උනේ ඒක නෙමෙයි, ඒක අනිත් පැත්තට යන්න. මොකද්ද අනිත් පැත්තට යන්නේ කියලා කිව්වේ? ඔබේ ඇස් දෙකට පේන්නේ හැමදාම රූපයක් විතරයි. ඔබේ ඇස් දෙකට හැමදාකම පේන්නේ රූපයක් විතරයි. රූපෙට වඩා දෙයක් ඔබේ ඇස් දෙකට පේන්නේ නැහැ. පේන්නේ වර්ණ ටිකක්, පාට ටිකක්, හැඩ ටිකක්. දැන් මේ ඉදිරිපස බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට ඇස්වලට එක එක ඇවිල්ලා එක එක කතා කියන්නේ නැහැ නේ? මම නෙළුම් මල් ටිකක්, මම හාමුදුරු කෙනෙක්, මම වතාන්තක්, මම ධර්මාසනයක්. ඒ එක එක කතා කවුරුත් කියන්නේ නැහැ. මොකද්ද වෙන්නේ?
බලාගෙන ඉන්නකොට ඔබට පොදුවේ ඔබේ ඇස් සමුවට වර්ණ රූප ටිකක් එනවා. ඒකට කියනවා චිත්‍රයක් වගේ හරියට. පොදු පාට සහ හැඩ ගොඩක් එචරයි. අන්න ඒක තමයි ඔබ රූපේ දකින මොහොතේ තියෙන යථාර්ථය. රූපේ දකිනවා කියන තැනදී තියෙන්නේ පාට සහ හැඩ සහ මේ චිත්‍රයක් විදිහට පේන බව. ඒක ඇත්ත නෑ ඔබ කලින් ඉඳලා දන්නවා කියන එක. නේ? ඒක රූපෙට අයිති දෙ නෙමෙයි. ඒක රූපෙට අයිති නෑ. එහෙමනම් අර පාරේ දකිනකොට ඒ දකින් දකින් හැමෝටම තේරෙන්න ඕනේ එදා පත්වේ පන්සලේ බණ කියපු හාමුදුරු කියලා. ඒ රූපෙ තිබිලන දෙයක් නම් ඒකනේ. පැහැදිලිද කියන්නේ? ඒ රූපෙ තිබිලා තියෙනවනම් ඒක අර රූපෙ දකින පාරේ ඉන්න දකින ඔක්කොටම හිතෙන්න ඕනේ එදා පන්සලට ඇවිල්ලා බණ කියපු හාමුදුරු. එහෙම හිතෙන්නේ නෑ නේද? ඔබට විතරක් හිතන. ඇයි? ඒ රූපේ පේනකොට ඒක සංස්කරණය කරගත්ත සංකල්පනාව තියෙන්නේ ඔබ ළඟ. ඒ නිසා තමයි ඔබට ඒක හිතේ. වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට අපි සංස්කරණය කරගන්න සකස් කරගන්නවා. දැන් මේ හැම වෙලාවකදීම අපි රැස් කරගන්නවා රූපේ. අන්නේ රැස් කරගන්න බව තියෙන්නේ කොහේද? රූපේ පැත්තේ නෙමෙයි. ඒක තියෙන්නේ තමන්ගේ මනස පැත්තෙන් ඇති කරගන්න දෙයක්. අපි සංකල්ප මේ වශයෙන් හදාගන්න දෙයක්. ඒක රැස් කරගන්නේ කොහොමද? අපි රූපේ පැත්තට දාලා සංකල්පනාව කියන දේ තියෙන දේ රූපේ තියෙනවා කියලා ඉතුරු කරගත්තේ වෙල නිමිති ගොඩක් තමයි අපි ඉතුරු කරගන්නේ. දැන් මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔබ මේ පන්සලට එන්න කලින් එනකොට ඔබ දැක්ක මොනවද පාරේදී කියලා දැක්ක දේවල් ගැන මම අහුවොත් මට හරියටම කියන්න ඔබ දැකපු දේවල් මොනවද කියලා. ඔබ මට මොනව කියයි? ඔබ දැකපු දේවල් ගැන ඔබ මට කියයි ගොඩක් දේවල් ගැන. මට කියන්නේ ඔබ ඇත්තටම කියන්නේ දැකපු දේවල් ගැනද? නැතිනම් ඔබ කියන්නේ මට ඔබේ මනසේ අත්දැකීම් ටික සීමා වුණ තැනද? මම අර මිනිස්සෙක් දැක්කා. ඔබ ඒ වෙලාවේ රූප පෙනෙන තැනක මිනිස්සයා කියලා ඔබ හිතලා තියෙනවා. එහෙම හිතපු නැති දෙයක අත්දැකීමක් ඔබට තියෙන්න පුළුවන්. හිතපු නැති දෙයක අත්දැකීමක් ඔබට තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙම දෙයක අත්දැකීමක් ඔබට තියෙන්න පුළුවන් කමක් නෑ. දැන් ඔබ කාටත් මේ ඉදිරිපසින් තියෙන මල් ටික පේනවා. මල් ටික පේන තැනක දී මම ඔය ඉස්සරහම තියෙන ටිකක් උසට නෙළුම් මලක් නේ, නෙළුම් මල් පොහට්ටුවක්. ඒකට මම ඔබට දැන් ඕක කියන නිසා ඔබ හැමෝම මේක දිහා බලනවා. මම ඕක කියන්නේ නැතුව ඉඳලා පස්සේ කාලෙක පස්සේ දවසක ඔබෙන් ඇහුවොත් එදා අර බණ කියන දවසේ තිබුණු මල් එකේ උඩට තිබුණු නෙළුම් පොහට්ටුව ඔයගොල්ලෝ දැක්කද කියලා ඇහුවොත් මොනක් කියයිද? නෑ දැක්කේ නැහැ. ඇත්තටම දැක්කේ නැද්ද? ඔයගොල්ලෝ මේ ඉස්සරහ තියෙන ඔක්කොම පේනවනම් ඕක නොපෙනෙන විදිහක් නැහැ. ඔක නොපෙනුනා නෙමෙයි, ඔබ හැම දිනාටම වර්ණ සටහන් විදිහට ඔය හැම දෙයක්ම ඔබේ ඇස් දෙකට පතිත වුණා. එහෙනම් මොකද්ද උනේ? ඒ රූපය පෙනුන තැනක ඔබ මනසින් සීමා වෙලා ඒ පොහට්ටුව ගැන හිතුවේ නැහැ. ඒ නිසා තමයි ඔබට දැනගන්න බැරි. ඕක ගැන කවුරු හරි කැමැත්තෙන් හිටියනම් මෙතන හිත මම එයාගෙන් අහුවා නම් එයා මොකක් කියයි? ආව මම එදා වල තියනවා දැක්ක කියලා එයා උත්තර දෙයි. පින්නතුනේ ඔබ හැමදාම කතා කරන්නේ ඔබ දැකපු දේ ගැන නෙමෙයි, දැකපු දේ ඇතුලේ ඔබේ මනස සීමා වෙලා හිතින් හිතපු දේවල් ගැන තමයි ඔබ කතා කරන්නේ. මේ වෙලාවේ ඔබට පරිසරයේ තියෙන ශබ්ද ගොඩක් ඇහෙනවා. දැන් මම කියන නිසා ඔබ එක එක ශබ්ද වලට දැන් නම් කන් දෙන්න පටන් ගන්නවා. ඔය සත්තු කෑ ගන්න එක එක ශබ්ද ඇහෙනවා. දැන් මම මොකක්වත් කියන්නේ නැතුව ඉඳලා ඒත් ඔබෙන් මේ ශබ්දය ගැන අහුවනම් පස්සේ දවසකදී ඔබ ඒක අහන්නේ නැහැ කියනවා. ඇත්තටම ඔබට ඇහුනේ නැද්ද? නෑ, ශබ්ද ගොඩක් ඔබට ඇහුණා ඒක. එහෙනම් මොකද්ද උනේ? ඇහුණ දෙයට අනුව ඔබ හිතුවේ නෑ. හිතුවනම් ඔබට හිතපු එක ගැන දැනුමක් අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් මොකද්ද මෙතනද සිද්ධ වෙන්නේ? දකිනවා, අහනවා, විඳිනවා, දැනගන්නවා කියන ඔය හැම තැනකම ඔබට යම් අත්දැකීමක් තියෙනවා නම් ඔබට තියෙන හැම අත්දැකීමක් ඔබට තියෙන්නේ ඔබ මනස පැත්තෙන් දැනගන්න දේ රූපේ පැත්තට දාලා බලන තැනක. ඒ නිසා තමයි ඔබ එනකොට දැක්කේ මොනවද කියලා ඔබ අහපු ඔක්කොම ඔබට හිතෙන්නේ හි තිබ්බේම තමයි ඔබ දැක්කේ කියලා. ඇත්තටම ඔබ දැන් හිතන්නේ තිබ්බේව ගැන නෙමෙයි, ඔබේ මනසෙන් ඇති කරගත්ත සංකල්පනාව ගැන ඔබ දැන් හිතනවා. හිතන දේ දකින්නේ කොහෙද? අර එළියේ තිබ්බා කියන එකෙන් තමයි ඔබ ඒක ගැන කල්පනා කරන්නේ සහ හිතන්නේ. එහෙනම් අපි හැම වෙලාවකදීම මේ ලෝකය පරිහරණය කරලා තියෙන්නේ, මේ රූපාදී දේවල් පරිහරණය කරලා තියෙන්නේ මොන විදිහටද? අපි මේක පරිහරණය කරලා තියෙන්නේ තමන්ගේ හිත පැත්තේ තියෙන සංකල්පනාව රූපේ පැත්තට දාලා
රූපය එහෙමයි කියලා හදාගෙන විදින විදිහට තමයි අපි ඒක පරිහරණය කරලා තියෙන්නේ. අන්න ඒ රූප අතර ඔබට ඇලෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ රූප අතර ඔබට ඇලෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඔබට ගැටෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඔබට උපේක්ෂා සහිත දේවල් තියෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අවිද්‍යාවෙන් ගොඩනගෙන ලෝකේ ඔබට ගොඩනැගිලා තියෙනවා. දැන් මොනවාද? ලෝකේ දැන් ඔබ කැමති දේවල් මම ඔබෙන් අහුවොත් ඔබ වඩාත්ම ආසම දකින්න මොකද්ද කියලා ඔබට මොකක් ගැනද හිතන්න පුළුවන් තමයි. ඔගොල්ලෝ දකින්න ආසම රූපේ ගැන දැන් ඔයගොල්ලෝ මතක් කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට අහුවොත් ඔයගොල්ලෝ අහන්න කැමැතිම ශබ්දය මොකද්ද කියලා ඔබ ආසම මිහිරි හඬක් ඔබට සිහි කරගන්න පුළුවන් තමයි. දැන් ඔබට ඔබ කැමැතිම දේවල් තියෙන්නේ කොහෙද? බාහිර ලෝකේ. දැන් ඔබ දකින්න ආසම දේ මොකද්ද කියලා අහුවොත් ඔබට ආපහු ඒ දේ දකින්න ලැබෙනවද කැමැතිද කියලා මොකද්ද කියන්නේ? ඔව් කැමැති. ඔබට යන්න පුළුවන් නම් ඒ දේ දකින්න ඔබ යන්නේ නැද්ද? ඔබ යන්නේ ඒ දේ දකින්න. එහෙනම් මොකද්ද අපේ තියෙන හැඟීම? අපේ තියෙන හැඟීම සංකල්පනාව තමයි පිනතුනේ. අපි හිතන දේ බාහිර ලෝකෙ තුල තියනවා කියලා තියෙනකම. ඒක ඇතුලේ තමයි අපි කැමති, අකමැති, කැමතිත් නොවන අකමැතිත් නොවන මධ්‍යස්ථ දේවල් ඔය විදිහට ලෝකයක් අපිට හම්බෙන්නේ. දැන් ඕකේ අපිට දෙකක් තියෙනවා. ලෝකෙ තියෙනවා, ලෝකෙ ජීවත් වෙන මම ඉන්නවා. දැන් මොකද්ද වෙන්න පුළුවන්? මට ලෝකේ තියෙනකොට මැරෙන්නත් පුළුවන්. මම ඉන්නකොට ලෝකේ මම කැමති දේවල් නැති වෙලා අකමැති දේවල් ලැබෙන්නත් පුළුවන්. කොටින්ම කියනවා නම් අද අපි දුක් විඳින අපේ ජීවිතේ නිර්මාණය වුණේ අන්න ඔය විදිහට. එහෙනම් ඕකෙන් කාට හරි ගැලවෙන්න අවශ්‍ය නම්, ඕකෙන් මිදෙන්න අවශ්‍ය නම්, යා කරන්න ඕනේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ආපස්සට ගිහිල්ලා පවරා දෙන එක. ආපස්සට යන්න කියලා කියන්නේ ඔබට දකින්න හම්බෙන පුද්ගලයෙක් හෝ දෙයක් හෝ කෙනෙක් කියලා හම්බෙන තැනක ඔබ ටිකක් ඔබේ මනසින් ඇතුළත ගිහිල්ලා ඇතුළාන්තයේ පෙන්වා දෙන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔබ පෙන්වලා දෙන්න රූපය ඇස් දෙකට පෙනුන තැනක කවදාවත් කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ වටිනන වටින දේවල් පෙනුනේ නැති තැනක ඒක ඉතුරු නැතුව නැති වුණාම ඔබ මනසින් සංකල්පමය වශයෙන් හදාගන්න දේ විඳින්නේ. මේ දෙකක් හැටියට පෙන්වලා දෙන්න. කොටින්ම කියනවා දැකීම දැකීම මාත්‍රයකින් පස්සේ ඉවරයි. දැනගන්න දේ දැනගැනීම මාත්‍රයකින් පස්සේ ඉවරයි. ඒකනේ ලෝකේ යථාර්ථය. අපි දැනගත්තත් නොදැනගත්තත් ලෝකේ පවතින ඇත්ත තමයි දැකීම දැකීම මාත්‍රයක් විතරයි කියන්නේ. අපිට ඒ ගැන අවබෝධයක් නැතිකම තමයි අවිද්‍යාව ප්‍රඥාව නැති නිසා. ඒ නිසා ඔබට දැකපු දේ තියෙනවා. දැකපු දේ තියෙන නිසා ඔබ දැකපු දේ බලන්න යනවා. ඒ නිසා තමයි බණ ඉවර වුණාම ඔබ දැකපු ගෙදර බලන්න ආපහු යන්නේ. යනකොට ඔබට තිබුණ දේ මේ විදිහට අරමුණු නොවුනොත් එන එකත් එක්ක ගැලපුණේ නැති වුණොත් දැන් මොකද වෙන්නේ? ගෙදර නැතිවීමේ දුක ඔබට විඳින්න වෙනවා. තිබ්බ ගෙදරට කොච්චරකටද ආසකලේ ආසකල පමණට අනිවාර්යෙන් දුකයි. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ දුක එන්නේ කොහෙන්ද? තමන්ගේ පැත්තෙන් හදාගෙන ඉදිරි දෙයක් විදිහට. එහෙනම් මොකද්ද ඔබ කරන්න ඕනේ? යථාර්ථය පෙන්වලා දෙන්න. ඔබට අවදාලා ඔබ තේරුම් අරගෙන ඉන්නවා නම් ඔබ දැන් සිහි කරගන්න ගෙදර එහෙ නෑ කියන එක. මේක බොහොම සියුම් නුවණින් ඔයගොල්ලෝ හිතන්න ඕනේ දෙයක් ගැන මම කියන්නේ. ඔයගොල්ලෝ තේරුම් ගන්නවා නම් දැන් ඔයගොල්ලෝ සිහි කරන්නේ එහෙ තියෙන ගෙදර නෙමෙයි කියන එක ගැන ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගොල්ලෝ තියෙන ගෙදර බලන්නේ ඇයිද? තියෙන ගෙදර බලන්න යන්නේ. මම මේකෙන් කියන්නේ ඔයගොල්ලෝ අත පාර අයින්ට වෙලා මඟට වෙලා ඉන්නවා කියලා නෙමෙයි. එහෙනම් මේක එළියෙන් මතු පිටින් අල්ල ගන්න එපා. නේ? ඒක මතු පිටින් විතරක් ගන්න එපා මේ කියන්නේ. ඒකෙන් කියන්නේ ඔබ ගෙදරට යන්නේ නැතුව පාර අයින්ට වෙලා ඉන්නවා කියන එක නෙමෙයි මේ ගෙදර මතක් කරගන්න. ඔබට දකින දේ එකක් දැනගන්න දේ තව එකක් කියන මේ දෙපැත්තට ගියපු නුවණක් ඇතුව වාසය කරනවා නම් ඔබට ගෙදරට යන්න පුළුවන් අපි එළියේ ඉඳලා බලනකොට. හැබැයි ඔබ ගෙදරට ගියාට ඇත්තටම ඔබට ගෙදර ඇත්ත වෙලා නැහැ. ඔබ දන්නවා මේ පේන්නේ කලින් තිබ්බ එක නෙමෙයි කියලා. රූපය පේන්නේ කලින් තිබ්බ එක නෙමෙයි නම් අලුතෙන්ම සමුලට එන දෙයක් විදිහට පේන එකක් නම් ඒක කලින් තිබ්බ එක නෙමෙයි නම් පින්නතුණේක වෙනස් වෙන්න පුළුවන්. මම අහන්නේ ඒක කලින් තිබ්බ එකක් වගේ දැන් වයසට ගිහිල්ලා දිරපු එකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑනේ. මං කියන්නේ රූපෙට වයසක් නැහැ. රූපෙට වයස පෙන්වන්න බෑ. ඒ රූපෙට වයස පෙන්වන්න බෑ. රූපය කලින් තිබ්බ එකක් නෙමෙයි හැම වෙලාවකදීම ඔබේ අසමත පේන්නේ අලුතෙන්ම තියෙන දෙයක් හැටියට රූපෙ පේන. අලුතෙන්ම තියෙන දෙයක්. අලුතෙන්ම රූපෙ පේනකොට
කලින් තිබ්බේක කියලා දැනගන්න ඔබේ මනසින්. ඒක අර රූපෙට අනුව බලනකොට වෙනස් වෙලා කියලා පෙනුනොත් දැන් තියෙන එක කලින් තිබ්බේක වෙනස් වෙලා. ඇත්තටම කිව්වොත් කලින් තිබ්බේක වෙනස් වුණා කියන එක ඔබ මනසින් විඳින දෙයක් නෙසෙයි, ඇස් දෙකට පේන දෙයක් එහෙම නෙමෙයි. කලින් තිබ්බේක වෙනස් වුණා කියන එක ඒක පේන්නේ. දැන් මේ වටාපත්ත දිහා බැලුවාම ඔයගොල්ලෝ මේ වටාපත්ත පේනවා. එතකොට මේ වටාපත්ත පේනකොට දැන් මම මේ වටාපත්ත දකිනකොට මම දකිනවා දැන් මේ වටාපත්ත වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඔබට මේක වෙනස් වෙච්ච වටාපතක් නෙමෙයි ඔබට තියෙන්නේ. ඔබට අලුත් වටාපතක් තියෙනවා. මට පේනවා දැන් මේ වටාපත වෙනස් වෙච්ච එකක් කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? පේන රූපේ නෙමෙයි ඒ වෙනස තියෙන්නේ නේ. වෙනස් වීම කියන එක තියෙන පේන රූපේ නෙමෙයි. ඔබට මිනිස්සෙක් දැකලා අද වයසයි කියලා හිතෙන්න පුළුවන්. ඔගොල්ලෝ කවදාවත් දැකලා හෝ අහලා නැති සතෙක් මම ඔයගොල්ලන්ට පෙන්නලා ඇහුවොත් මේ සතාගේ වයස කීයද කියලා කියන්න පුළුවන්. කවදාවත් දැකලා අහලා නැති පුංචි සතෙක් මම පෙන්නලා ඔයගොල්ලන්ට කියන මේ සතාගේ වයස කීයක් ඇද්ද කියලා. ඔයගොල්ලෝ දන්නවද වයස? නෑ දන්නේ නෑ. ඇයි වයස දන්නේ නැත්තේ? පේන රූපෙට ඔබට වයස නෑ. දැනුදු ඔබේ අසමුවට පේන කිසිම රූපයක ඔබට වයසක් පේන්නේ නැහැ. එයා කියන්නේ ඇවිල්ලා මම මෙච්චර වයසයි කියලා. ඔබට පේන්නේ මොන රූපෙද? ඒ වෙලාවේ ඔබේ අසමුවට එන පාට ටික වර්ණ සටහන මිසක පේන්නේ ඔබට පේන්නේ අවුරුදු 10කට කලින් තිබ්බ රූප. එහෙනම් අවුරුදු 10කට පස්සේ දකින මිනිස්සෙකුට ඔබ කොහොමද කියන්නේ දැන් ඔයා හරි වයසයි කියලා? ඔබේ අසමුවට පේන්නේ මේ වෙලාවේ පරාවර්තනය වෙන ආලෝකයක් නෙනේ. වන්න ඒක මේ වෙලාවේ වෙන පාට ටිකක් නේ. ඒක අවුරුදු 10කට කලින් තිබ්බ එක නෙමෙයි. එහෙනම් මොකක්ද එන්නේ? දැන් අලුතෙන් එන තැනක අවුරුදු 10කට කලින් ඔබ දැකපු තැනක ඔබ සීමාන් කරගත්ත මනසේ අත්දැකීම සිහි කරගෙන ඔබ කියනවා ඔයා දැන් වයසයි කියලා. දැන් වයසට යෑම කියන එක ඔබ දැක්කද ඇස් දෙකට? ඔබ මනසින් වින්දද? ඔබ මනසින් වින්දා. ඒක ඔබ ඇස් දෙකට දැක්ක නෙමෙයි, ඔබ මනසින් වින්දා. විඳින දේ රූපෙ පැත්තට දානකොට තමයි ඔබට පේන්නේ රූපෙ කෙනා වයසයි කියලා. එහෙනම් ඔබ ඒ කෙනාට බැඳිලා තිබ්බනම් ඔබ කැමති කෙනෙක් වයසට ගිහිල්ලා. ඒ කෙනා මමන? මම වයසයි. ඔබට දැන් තමන්ගේ වයස ගැන හිතලා දුක් වෙන්න පුළුවන්. ඔය මොඩකම නැති වුණ කවුරු හරි දැක්කොත් නෑ, දැකපු දේ දැකීම මාත්‍රෙන් ඉවරයි. අලුතෙන් පේන රූපෙ එතනම ඉතුරු නැතුව නැති වෙන තැනක තමන්ම හිතින් හිතලා දැනගන්න දෙයක් විතරයි තියෙන්නේ කියලා දැක්කොත් මේ දෙක එකතු කරන්නේ නැත්තම් කොටින්ම කියනවා නම් අපි අර ප්‍රොජෙක්ටර් එක අර තිරයට ගහන්න නැතුව අපි හරවන අහසට. දැන් මොකද ඒක? දැන් පේනවද ඔයගොල්ලන්ට? නෑ. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නෑ. ඇයි පේන්නේ? ඒක පතිත වෙන්න තැනක් නෑ. ඔබලෝ දැනගන්න නැතුව නෙමෙයි දැනගන්නවා. දැනගන්න එක රූපෙට දාන්නේ. ඒ රූපේ නිරුද්දයි නැති වුණා කියලා දන්නවා. ඒ නිසා දැන් ඔක දාලා බලන්න තැනක් නැහැ. ඔබට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා නේ. බිත්තියක නැගෙනහිර බිත්තිය ජනේලෙන් වැටෙන ඉරේලිය බස්නාහිර බිත්තියට වැටෙනවා. බස්නාහිර බිත්තිය නැති වුණොත් පොළොවට වැටේ. පොළොව නැති වුණොත් වතුරකට වැටේ. වතුරක් නැති වුණොත් කොහෙටද වැටේ? වැටෙන්න තැනක් නැති වෙනවා. පතිත වීම රහිත වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ විඥානයේ අත්දැකීම අපිට රූපෙ පැත්තේ පේන්නේ නැත්නම් අපි දකිනවා නම් දැකපු දේ දැකීම මාත්‍රයකින් පස්සේ ඉතුරු නැතුව නැති වුණා කියලා අපි දන්නවා නම් දැනගන්න දේ ගැනත් අපි දන්නවා නම් ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියලා අපි දැන් මේ දෙක එකක් කරලා එළියට දාලා බලයිද? නැහැ. එයාට දාලා බලන්නේ නැත්නම් රූපය මම කියලා හිතෙන්නේත් නැහැ, රූපය මගේ කියලා හිතෙන්නේත් නැහැ. ඒ වගේම රූපේ වටින නොවටින කම් පේන්නේ නැහැ. යාට පේන්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියන අවබෝධඥානය විතරයි. මං කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ gedara yanne නැතු ඉන්නේ නැහැ. දැනගන්න එක නැති වෙලා නැහැ නේද? මේ අවබෝධඥානයක් ඇති කරගත්ත කියලා කියන්නේ අර ඩිමෙන්ෂියා හැදෙනවා වගේ ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා මොහක්වත්ම දැන් නැහැ. ඔක්කොම හිස්සලා නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දකින දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දැනගන්න දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මොකේද? දකින දේ නැති වුණා කියලා දන්නේ නැති නිසා දැනගන්න දේ දකින දේ පැත්තට දාලා බලන මෝඩකමේ ප්‍රශ්නේ. නැති වෙන්නේ මෝඩකම මිසක දකින දේවත් දැනගන්න දේවත් නෙමෙයි. දැකීම සහ දැනගැනීම කියන එක ප්‍රමාණවත් නුවණින් ලෝකෙ පරිහරණය කරා. ඒ නිසා යා ලෝකෙ පරිහරණය කරනවා නුවණින් දැනගෙන. ඒ නිසා මෙතන අවබෝධ කරගත්ත කෙනෙක් හිටියොත් එයාගෙන් අහුවොත් ගෙදර යන්න කියලා, හා යන්න කියයි. ඕගොල්ලෝ දෙන්නම ගෙදර යනවා. හැබැයි දර්ශනීය පැත්තෙන් කතා කළොත් අපිට කියන්න වෙනවා එයාට යන්න ගෙදරක් නැහැ, ඔබට යන්න ගෙදරක් තියෙනවා.
හැබැයි දෙන්නම යනවා. හැබැයි දර්ශනයේ පැත්තේ ඥාත යන්න ගෙදරක් නැහැ, ඔබට යන්න ගෙදරක් තියෙනවා. අන්න ওই වෙනස අපි තේරුම් අරගෙන අන්න එතනට දැන් අපිපත් වෙන්න ඕනේ. දැන් ඔබට බෑ එක පාරක් ඔබට හිතුණ කියලා ඔතෙන්ටපත් වෙන්න. මම ඔතෙන්ට යන්න ඕනේ කියලා හිතුණ කියලා එක පාර ඔබේ මනස ඔතෙන්ට ගන්න බෑ. ඕක ඔබ මොකද්ද මේ නිවන් දකිනවා කියලා කියන්නේ? මොකද්ද දුක නැති කරනවා කියන්නේ කියන අවබෝධය ගැන ඔබට ඉස්සෙල්ලා අහලා දැනගන්න ඕනේ. ඕක අයිති වෙන්නේ සත්‍ය ඥානය කියන කොටසට. මේකදී මම බලාපොරොත්තු වෙන්නේ මේ කියන එක දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වෙලා එක පාර තියේ කියලා. හැබැයි මෙන්න මෙහෙම ලෝකයේ ඇත්තක් තියෙනවා, මේක අපි තේරුම් ගන්න ඕනේ කියන එක ඔබට තේරුණා නම් ඒක තමයි මේකේ ප්‍රමාණය. මෙහෙම ලෝකයේ ඇත්තක් තියෙනවා, මේක තේරුම් ගත්තොත් අපිට ලෙඩ වෙන්න කෙනෙක් නැති වෙනවා, මැරෙන්න කෙනෙක් නැති වෙනවා. ලෙඩ වෙන්න මැරෙන්න කෙනෙක් නැතුව, දුක් වෙන්න කෙනෙක් නැතුව අපි ලෙඩ වීම, මරණය, දුක කියන දේ මිදිලා තියෙනවා. ඒ දුක් වෙන්නේ කවුද? ඉන්න කෙනා ලෝකේ තියෙන දෙකින් වෙනස් වෙනකොට. දැන් තියෙන ලෝකේ කියන එක හම්බෙන්නේ නැත්නම්, මිදින්න කෙනෙක් හම්බෙන්නේ නැත්නම් ඇට දුක එන්න තැන නැහැ. ජීවත් වෙන කෙනෙක් නැත්නම් මැරෙන්න කෙනෙක් නැහැ. ජීවත් වෙන කෙනෙක් නැත්නම් මැරෙන්න කෙනෙක් නැහැ. එයා දකිනවා මොහොතින් මොහොත ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම. ඒ ධර්ම ටික මම කියලා ගන්න මොඩකම යට නැහැ. ඒ නිසා යාට දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන. ඒ අවබෝධය ළඟට අපි යන්න ඕනේ. හරි, ඒ අවබෝධය ළඟට යන්න ඕනේ කියන එක ඔබට ප්‍රායෝගිකව එක පාරෙතෙන් යනවා කියන එක කරන්න අමාරුයි. ඒකට කරන්න නම් ඔබට ඒ අවබෝධයට එන විදිහේ ප්‍රතිපදාවක යන්න සිද්ධ වෙනවා. දැන් ඕගොල්ලෝ පටන් ගත්තොත්, ඔය කතා කරලා අපි දැන් අවසන් කරපු තැනින් පටන් ගත්තොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ඇයි ඒක හරියන්නේ නැහැ? ඌ පටන් අරගෙන තියෙන මේක කෙලවර ගැන කතා කරපු තැන දැන් ජීවිතයට ආදේශ කරගන්න. ඒක සාර්ථක නැහැ. ඒකට සංස්කෘත ශ්ලෝකයකින් උපමාවක් තියෙනවා. ප්‍රාංශ ලබ්ධේ ඵලේ ලෝභ දුත්බාහුර වරාහන කියලා. හරියට උඩ තියෙන ගහක ගෙඩි කඩා ගන්න මිටි මිනිස්සේ උඩ පයනවා. ගහක උඩ ගෙඩි තියෙනවා. මිටි මිනිස්සේ උඩ පයන අර ගෙඩි කඩා ගන්න කියලා පුළුවන්. ඒක බෑ කරන්න. ඒ මිනිස්සයාට වෙහෙස විතරනේ තියෙන්නේ නේ. දැන් මේ කතා කරන දර්ශනය ඔබේ ලෞකික ජීවිතෙන් ගොඩක් දුරස්. හැබැයි මේ දුරස් දේ ලබා ගැනීම සඳහා ඔබ මහන්සි ගන්නවා. ඔබට වෙහෙස විතරක් ඉතුරු වෙනවා ධර්මයේ තුල හැසිරීමෙන්. හැබැයි ඔබට ලැබෙන විමුක්තියක් නෑ. දැනගෙන ඉන්නවා. දැනගත්ත දෙයින් ලැබෙන ඵලයක් නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? උඩ පනින එක පැත්තකින් කියලා අපිට කරන්න සිද්ධ වෙන්නේ අර ගෙඩි ටික කඩා ගන්න පුළුවන් උපක්‍රමයක් විතරයි. එහෙනම් ඔබට අද සිද්ධ වෙනවා ඒ අවබෝධය ඇති වෙන තැනට ඔබේ මනසපත් වෙන ගමනක් අනුගමනය කරන්න. ඒක ඔබේ ජීවිතය තුළ, ලෞකික ජීවිතය තුළ, එදිනෙදා පැවැත්ම තුළ ඉන්න ගම, ඔබ ඉගෙන ගන්න ගම, ඔබ රැකියාව කරන ගම, ඔබ ගෙදර දොර කටයුතු ටික කරගෙන යන ගම, ඔබට ඒ මාර්ගය තුළ යන්න පුළුවන් විදිහට සකස් කර ගැනීමක් අවශ්‍යයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රායෝගික ප්‍රතිපදාවක් හැටියට පෙන්නපු දෙය. ඒක තමයි කෘත්‍ය ඥානය කරන්න පටන් ගන්න ඕනේ කියලා කියන්නේ. නැහ ඔයගොල්ලොන්ට තියෙන දැන් කරන්න දෙයක්. මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ? සතර සතිපට්ඨානේ වැඩ. ඔයගොල්ලෝ ඉන්න තැන ඉඳලා පටන් අරගෙන යන්න තියෙන සතර සතිපට්ඨානේ සහ විපස්සනාව වැඩ. එතෙන් තමයි යන්න තියෙන්නේ. සතිපට්ඨානය තුළින් මොකද කරන්නේ? මහා ගැඹුරු දෙයක් නෙමෙයි සතිපට්ඨානය පටන් ගන්නෙ බොහොම සරල තැනකේ. හැබැයි ඒකේ අවසානයේ බොහොම ගැඹුරු තැනකට ඔබ අරගෙන යනවා ඔබේ මනස. පටන් ගන්න තැනක තියෙන ඉතාම සරල දෙයක්. සමහරවිට ඔබ මේ පේන රූප හැම රූපයක්ම සතර මහා ධාතු වශයෙන් ව්‍යවස්ථාපණය කරන්නේ. දැන් ඒක මහා අමාරු දෙයක් නෙමෙයිනේ. මොකද්ද කරන්නේ? ඔබට මම දැන් භාවනාවක් දෙනවා. ඔබට කරන්න දෙයක් දෙනවා. ඒකෙන් පළවෙනි එක ඔබට පුළුවන් ඔබට ඇස් දෙකට පේන රූප ගැන හැම දෙයක් ගැනම සතර මහා ධාතු වශයෙන් ව්‍යවස්ථාපනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යවස්ථාපනය කරන උදේසන නැගිට වෙලාවේ ඉඳලා ඒ රූප ගැන සිතුවිලි වැල් වශයෙන් හිතට යන්න දෙන්නේ නැතුව මේ මිනිස්සයා මට මෙහෙම කිව්වා, මෙහෙම බැන්න, මෙහෙම කරන්නේ නැතිනම් මේ දේ හරි ලස්සනයි මට තිබ්බනම් හොඳයි කියලා ඕවා ගැන හිත හිත එහෙට මෙහෙට යන්න නොදී අපි හිතන්න පටන් ගන්නවා මේ රූපේ සතර මහා ධාතු රූපය. ඒක එතනින් ඉඳලා අතහරලා ඒ අරමුණ විතර්කේ යන්න දෙන්නේ නැතුව අපිට එනේන දේ අපි පුළුවන් තරමක් පාවිච්චි කරනවා. සතර මහා ධාතු රූපය, සතර මහා ධාතු රූපය, සතර මහා ධාතු රූපය. ඔබ දවසේ වැඩි කාලයක් පාවිච්චි කරන්න උත්සාහවත් වෙන්නේ ඔන්න ඒ සංඥා. ඒකට අපි කියනවා ධාතු මනසිකාරය කියලා. එතනින් තමයි ඔබ පටන් ගන්න පහසුම දෙයක් ඔබ. ඒකට නානත්ව ලෝකයේ ඇතුලේ, නානත්ව ලෝකයේ කියලා කිව්වේ හොඳ නරක මේ කැමැති අකමැති මිනිස්සු දේවල් තියෙනවා කියලා හිතෙන ලෝකයේ ඇතුලේ ඔබට ඒකත්වයක් වෙනවා. මොකද
හොඳයි කියලා හිතන තැන සතර මහා ධාතු, අකමැති කියලා හිතන තැනක් තියෙන සතර මහා ධාතු නම් සතර මහා ධාතුව සතර මහා ධාතුවමයිනේ. ඒක වෙනසක් නැහැ. එහෙනම් අන්න ඔබට ඒ ගැන අවබෝධයක් වෙනකොට ඒක මත ඇති කරගන්න විවිධත්වය ඔබට නැති වෙලා යන්න පටන් ගන්නවා. දැන් ඔබේ මනස කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. ටික ටික දියුණු වෙන්න පටන් ගන්නවා ඒකත් එක්ක. දැන් ඔබට වෙනද තරහ ගියපු අයට තරහ යන්නේ නැහැ. හේතුව මොකන්ද? ඔබ තරහ ගන්නේ මම පටවි ධාතුවත් එක්ක තරහ ගන්නවා කියලා නෙමෙයිනේ. ආපෝ තේජෝ වායෝ ධාතුවත් එක්ක තරහ ගන්නවා කියලා නෙමෙයි ඔබ තරහ ගන්නවා. මේ මනුස්සයාමන්ට මෙහෙම කිව්වා, මෙහෙම කරා, මෙහෙම කළා කියලා ඒ ගැන තමයි ඔබ හිතන්නේ. එතකොට තමයි ඔබට තරහ යන්නේ. එහෙනම් ඔබ තරහ අරගෙන තියෙන රූපෙත් එක්ක නෙමෙයි, ඔබ තරහ අරගෙන තියෙන ඔබේ හිතෙන් මෙහෙමයි මෙහෙමයි කියලා හිතන සංකල්පනා කරනත් එක්ක. දැන් ඔබ ඒක රූපෙ පැත්ත පෙන්නකොට සතර මහා ධාතු කොට කියලා අරක පවත්වගෙන යන්න බෑ. ඒ නිසා ඔබ ඕක භාවිත කරන්න පුළුවන් තරම්. දැන් මේ අර ගැඹුරු දර්ශනයට ඔබට යන්න තියෙන මේ ප්‍රායෝගික මඟ මෙතන ඉඳලා අනුරාධපුරයට යන්න, අනුරාධපුරයේ ළඟට යනකම් පාර කතා කරන්න පුළුවන් කෙනෙක්ට. හැබැයි ඔබ යන්න පටන් ගන්න ඕනේ මේ ශාලාවේ දොරෙන් එළියට බහින්න. එක පාර අනුරාධපුරෙන් පහළ වෙන්න බෑ. පහළ වෙන්න පුළුවන් නෑ ඉන්නවා ඔබට නෙමෙයි. පහළ වෙන්න පුළුවන් නෑ ඉන්නවා ඔබට නෙමෙයි. එතකොට එහෙම කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. ඒ වගේ තික්කපඤ්ඤ පුද්ගලයෙක් ඉන්න බුදුරජාණන් වහන්සේ මේ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. ඔබ කිව්ව විතරයි අවබෝධ කරගත්තේ. ඔබ කියලා නේ ඔබ දවසක් තිස්සේ කී කී හිටියත් තේරෙන්නේ නැති අපි මොකද කරන්නේ? සායෝගිකව වඩන්න වෙනවා. එහෙනම් යන්න වෙනවා මේ දොරෙන් එළියට බහලා. ඒ වගේ ඔබට සිද්ධ වෙනවා ඔතනින් පටන් ගන්න. ඊට පස්සේ ඕකට අමතරව ඔබ ප්‍රඥාව ඉලක්කගත කරගෙන ඔය කතා කරන්නේ අපි දර්ශනයක්. ඒ දර්ශනයට අනුව දවසකට අඩුම තරමේ අරමුණු 10ක් 15ක්වත් දාලා බලන්න. අම්මා ඉන්නවමයි, තාත්තා ඉන්නවමයි, දරුවා ඉන්නවමයි කියලා හම්බෙන තැනක ඔබ ඔය කතා කරපු දර්ශනය ඇතුළත දාලා බලන්න. කොහොමද බලන්න ඕනේ? මේක හොඳට මතක තියාගන්න. ඔබ හිතන්න ඕනේ ක්‍රමය. ඔබට රූපේ පේනකොට මේ අම්මමයි කියලා හිතෙනවා නම්, දරුවාමයි කියලා හිතෙනවා නම් ඔබ බලන්න මේ වෙලාවේ මගේ ඇස් දෙකට පේන පොදු චිත්‍ර ගොඩාක් ඇස් දෙකට පේන තැනක එක ටිකක් විතරක් මට අම්මා හැටියට දැනෙන්නේ ඇයි? ඒ ටික අම්මා වුණ නිසා නෙමෙයි, ඒ රූපය අම්මා හැටියට හිතන සංකල්පනාව නිසා. ඔබ දක්ෂ වුණොත් ඔබට පුළුවන් විවිධ ක්‍රමෝපායන්ගෙන් පෙන්වා දෙන්නනේ. ඔබ ගෙදර ඇතුළට යනකොට ඔන්න අම්මා එළියේ හිටියා කියලා හිතන්නකෝ. ඇතුළට යනකොට හිටියා. දැන් ආපහු වෙනකොට දැන් අම්මා හිතන නෑ අමනුෂ්‍යේ අම්මා විදිහටම රූපයක් හදාගෙන හිටියොත් ඒ රූපේ දකින්නකොට ඔබට දැන් හිතෙන්නේ මොකද්ද? අර ඇතුළට යනකොට හිටපු අම්මා එළියට එනකොටත් ඉන්නවා කියලා නේ. ඒකට එළියේ ඉන්න අම්මා කියන එක දැනගන්න ඕනේ නෙමෙයි ඔබ. මොකද්ද? සමාන රූපයක් තේනවා නම් ඔබ හිතනවා අර කලින් තිබ්බ එක කියලා. එහෙනම් ඔබ විඳින්නේ මොකද්ද? ඔබ විඳින්නේ හැම වෙලාවකදීම ඔබේ මනසෙන් ගෙනල්ලා දෙන සංකල්පන. රූපේ නෙමෙයි ඔබ විඳින්නේ. අම්මා ඉන්නවා කියලා ඔබ විඳින්නේ රූපය නෙමෙයි, අනාත්ම රූපය හටගෙන නැති වෙලා යන තැනක සංකල්පනාව රූපෙට දදයි විඳින්නේ. ඔක තේරුම් ගන්න හිතට හොඳට පෙන්වලා දෙන්න. රූපයක් ඇස්සමුවට ඇවිල්ලා ඉතුරු නැතුව නැති වෙලා යන තැනක හිතපැත්තෙන් උපද්ද ගන්න සංකල්පනාව රූපෙට දාලා නේද මේ රූපේ අම්මා කරගෙන විඳින්නේ. එහෙම නැත්තම් රූපේ පෙනුන දේ ඉතුරු නැතුවම ඉතුරු නිරුද්ධ වුණා යනවා, නැති වෙලා යනවා. නැති වෙලා ගිය තැනක නේද මම මේ අම්මා කියලා මගේ මනසෙන් උපද්දන දේ විඳින්නේ. ඒක රූපේ කියලා හිතන එකම වැරදි නේද කියලා හොඳට පෙන්වලා දෙන්නේ ආරම්භ. ඒ රූපේ අම්මමයි කියලා තවදුරටත් හිතනවා නම් ඕගොල්ලන්ට තවත් ඇතුළට ගිහිල්ලා පෙන්වලා දෙන්න. ඇයි ඒ රූපය දකින හැමෝටම අම්මා නොවන්නේ? Tamanට විතරක් අම්මා වෙන්නේ. රූපේ අම්මා නම් දකින හැමෝටම අම්මා කියලා හිතෙනවා. ඒ වගේම තවත් ඔබට හිතෙනවා නම් පෙන්වලා දෙන්න. ඔගේ තියෙන කෙස්ලොම් නියඳක් කෙස් ගහක් තිබ්බොත් මං අම්මා ඉන්නවා කියන්නේ නැහැ. කොටසින් කොටස ගැලවිලා ගැලවිලා ගිහිල්ලා තිබුණොත් මම එතන අම්මා ඉන්නවා කියන්නේ නැහැ නේ. ඒකට එහෙනම් මොකද්ද මේ අනාත්ම ධර්ම ටිකක් ඇති තැනක සංකල්පමය වශයෙන් අපි අම්මා කියන එක විදිමින් ඒ රූපය අම්මා කියලා අල්ලගන්න එක නේද කරන්නේ? අන්න ඒ යථාර්ථයේ තේරෙන විදිහට ඒ අරමුණු 10කවත් අඳුම තරම එක දවසකට අරමුණු 10කවත් ඔබ ඇත්ත මෙනෙහි කරන්න. ඔය දෙක නොකඩවා සිද්ධ කරන්න පුළුවන් නම් ඔබට මම කියන්නේ අඳුම තරම සතිය ඔබ ටිකක් අඩු ඉනම් කරන අඳුම තරම සති දෙකක් ඔබට කරගෙන යන්න පුළුවන්. ඔබට ඔබේ ජීවිතේ කොච්චර වෙනස් වෙනවද කියන එක අත්විඳින්න පුළුවන්කම තියෙනවා ප්‍රායෝගික. වෙනද සති දෙකකට කලින් තිබුණ මට්ටමට වඩා ඔබේ මානසික මට්ටමට වඩා සති දෙකකට පස්සේ ඔබේ තියෙන අවබෝධය
ඔබ ලෝකේ පරිහරණය කරනකොට ඒවල් ඒ දේවල් දිහා බලන විදිහ ඔබ වෙනද ඇලුනා නම් දැන් එතන ඇලෙන්නේ නැහැ. ඔබ වෙනද ගැටුනා නම් තරහ ගත්ත තැනම දැන් ඔබ තරහ ගන්නෙ නැහැ. ඔබ ඇලීමක් ගැටීමක් නැතුව නිකන් සුවසේ වාසය කරනවා. හැබැයි ඒ සුවය ඔබට අර කාමයේ තුල ලබන ඇවිස්සීලා ලබන සැපයකට වඩා සංසිඳීම තුල ලැබෙන අමුතු මානසික සුවයක් ඔබට අත්විඳින්න පුළුවන්. අන්නේ සුවය ඔබට දැනෙනකොට දැනෙනකොට ඔබට තවත් උත්සාහවත් බවක් ඇති වෙයි. තවත් වේගවත් ලෙස මේකෙන් ඉස්සරහට යන්න. එතකොට ඔබට මේ ප්‍රතිපදාව සැපසහගත වෙනවා. ප්‍රතිපදාව සැපසහගත නොවුනොත් ඔබ මේකේ වැඩි දුරක් යන්නේ නැහැ. ප්‍රතිපදාව සැපසහගත නොවුනොත් වැඩි දුරක් යන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා අමාරුවෙන් හරි ඔබ සැපසහගත වෙන තැනට අර මානසික නිවීම එන තැනට ඔබේ මනසපත් කරගන්න ඕන. එහෙනම් මම කියන්නේ ඔබ ඔය ගෙවල් දරවල් වලින් ඔක්කොම පැත්තකට දාලා ගිහිල්ලා මාසයක් දෙකක් භාවනා කරන්න සති දෙකක් කිව්වා නෙමෙයි. ඔබ එදිනෙදා ජීවත් වෙන තැන ඉඳලා පළවෙනි දවසට වඩා ඔබට දෙවෙනි දවසේ ප්‍රගමනයක් තියෙන්න ඕනේ. දෙවෙනි දවසට වඩා තුන්වෙනි දවසේ ප්‍රගමනයක් තියෙන්න ඕනේ. ඔබ දවසේ වැඩි කාලයක් ධාතු මනසික ආරය තුල ඉඳලා තියෙන්න ඕනේ. පුළුවන් හැකේ වෙලාවක ඔබ විදර්ශනාව තුල ඉඳලා තියෙනවා. ඔය දෙක අත නොහැර ඔබට යන්න පුළුවන් නම් පින්තුනි නිවෙනවා කියන එක තමන්ට අත්විඳින්න පුළුවන්. ඔබට අත්දකින්න පුළුවන්. ඔබට අත්දකින්න බෑ නම් අත්දකින්න කියලා කියන්නේ. ඒක අත්දකින්න පුළුවන්. පින්තුනේ ඔබට නිවෙන නිවීම ලැබෙන්න ඕනේ. ඔබ ඒ අනුගමනය කිරීමෙන් මිසක කවුරුත් කීමෙන් නෙවෙයි. ඒ නිසා අප්‍රමාදී වෙන්නේ ධර්ම මාර්ගය තුළ කොහොම හරි හැසිරෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න කියලා ඔබ හැම දිනකටම බොහොම කල්යාණ මිත්‍ර බවෙන් සිහිපත් කරනවා. ඒ වගේම ඔබට අද ආධුනිකව බොහෝ දෙනා සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔබට මම බලාපොරොත්තු වෙන්නේ මේ ටික කතා කරනවා මේ කියන ඔක්කොම තේරෙයි කියලා. අනිතර අහන අයට නම් මේ ටික සාමාන්‍ය දේවල් ටිකක් හැටියට තේරෙන්න පුළුවන්. වැළතෙන් අහන අයට ටිකක් හිතෙන්න පුළුවන් මේක ටිකක් ගැඹුරුයි කියලා පොදුවේ දේශනා කරනකොට. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මහක් කරන්න වැඩිපුර ටිකක් බනහන් අඩුම තරම ඔබ සතියකට එක බණක් අහන්න තියාගන්න. පැයකමාරක් වෙන් කරලා මම මේ බණ අහන වෙලාව කියලා සතියකට එක බණක් අහන්න තියාගන්න. සතියක් ඔබ වෙනුවෙන් ජීවත් වෙන මොකද ඔබ මේ කය ඇත්ත කරගෙන මම කරගෙන ජීවත් වුණාට මගේ ලෝකේ කියලා මේ කය අතහැරෙනකොට මොකද වෙන්නේ? ඔබ හදාගත්ත ගොඩනගාගත්ත ලෝකෙම අතහැරෙනවා. මේ කය විතරයි අතහැරෙනකොට මොකද වෙන්නේ? මේ මුළු ලෝකෙම අතහැරලා යනවා. කවුරු හරි ඇවිල්ලා ඔබෙන් ඉල්ලුවොත් එහෙම දෙයක් ඔබේ ගිහි ජීවිතේ මම අම්මා ඔයාගේ තාත්තා ඔයාගේ මම ඔයා වෙනුවෙන් මගේ මුළු සමස්ත ජීවිතේම මම වියදම් කළා මම කැප කරා අනේ මට අද ජීවත් වෙන්න අමාරුයි මට ඔයාගේ තියෙන වත්කම් වලින් මට භාගයක්වත් දෙන්න කියලා ඉල්ලුවොත් ඔගොල්ලෝ මොකක් කියයි දෙන්නේ? නෑ දෙන්නේ නෑ. ඕකම නෙමෙයිද ඔබේ හෙට දවස? අනාගතේ ඕක නෙමෙයිද? ඔබ අද ගොඩනගෙන ආදරෙන් රැස් කරන එකතු කරන ගොඩනගෙන ලෝකෙට මේ කය අතහැරුණාට පස්සේ ඔබ තවදුරටත් හිමිකාරයෙක් නෙමෙයි. එහෙනම් ඔය බංකොලොත්තන බැංකුවේ තවදුරටත් ආයෝජනය කරන්න එපා ඔය විදිහට. මං කියන්නේ ඔබට ඒවල සලකන්න එපා, ඒවල ගොඩනගන්න එපා කියලා. ඒක කරන්න. නැති වෙන දේ නැති වෙනවා කියලා දැනගෙන කරන්න. එතකොට ඔබ දන්නවා වටිනකම දෙන්න ඕනේ දේ මොකද්ද? ඒකට දිය යුතු ප්‍රමාණය මොකද්ද කියලා. එනිසා ඔබ එතකොට තමයි දක්ෂයෙක් වෙන්නේ. සාරවත් දේ සහ අසාරවත් දේ මොකද්ද කියන එක හරියට තේරුම් අරගෙන යන්න. පින්නතනි ඔබ කුස්සේක තියෙන භාජනයක් රත් වෙලා තිබ්බොත් රත් වෙච්චි භාජනේ තදින් අල්ලගත්තොත් රත් වුණා කියලා දන්නේ නැතුව අල්ලගත්ත තරමට අත පිච්චෙනවා. රත් වෙලා කියලා දන්නවනම් ඔබ අල්ලන්නේ කොහොමද? අත පිච්චෙන්නේ නැති වෙන්නේ. ඒ වගේ ඔබ අතහැරෙනවා කියන එක දන්නවනම් ඔබේ දේ දෙන තැන වෙනස්. අතහැරෙන්නේ නැහැ කියලා ඔබ හිතාගෙන ඉන්නවනම් දෙන තැනට වඩා. අතහැරෙනවා කියලා ඔබට තේරෙන්න ඕනේ සමස්තය වියදම් කරලා ජීවිතේම කැප කරලා යනකොට නෙමෙයි, මැරෙන්න යනකොට නෙමෙයි. අතහැරෙන බව අද තේරුම් අරගෙන ඔබ අඩුම තරමේ සතියකට එක පැයකමාරක් වෙන් කරගන්න. ජීවිතේ කොයි වෙලේ නැති වෙන දන්න එක වෙනම දෙයක්. අප්‍රමාදී වීම තමයි වැදගත්. මම කියන්නේ අඩුම තරමේ සතියකට පැයකමාරක් වෙන් කරගන්න බණක් අහන්න. මම කියන්නේ සතියකට පැයකමාරක් කවි බණක් අහන්න කියලා නෙමෙයි. කොහොමද කවි බණක් අහලා ඉවර කරගන්න කියලා නෙමෙයි. තේරෙන්නේ නැති වුණා මේ ගැඹුරට ඔයගොල්ලෝ කතා කරන දර්ශනය අහන්න. බණ අහනකොට මේ කාලේ බොහොම පරිස්සම් වෙන්න. මොකද YouTube එක තරම් මනසේ අමාරුව වැටෙන්න පුළුවන්. මරවුල් අටවපු තැනක් වෙන ඇත්තේ නැහැ. ඔකේ බණ අහන්නේ. විවිධ මිත්‍යා දෘෂ්ටි
විවිධ මාතෘකා දාලා මිනිස්සුන්ට චිත්තාකර්ෂණීය විදිහට බණ සෑහෙන මාකටින් එකක් තියෙනවා මේක ඇතුලේ. මේ ආර්යයන් වහන්සේ නමක් මෙන්න ආරණ්‍යක තහාමඳුරු කෙනෙක් මෙන්න මේ විදිහේ ආර්යෙක් මෙන්න මේ වගේ කෙනෙක් මෙන්න හෙලිකල සත්‍ය ලෝකෙට එක එක මාතෘකා වලින් ඔබට දකින්න පුළුවන් ගියාම ඇත්තට මොකද්ද කියලා බලනකොට ඇතුලේ තියෙන මහා මිත්‍යා දෘෂ්ටි ගොඩක්. ওই මිත්‍යා දෘෂ්ටි වලින් බේරෙන්න මම ඔබට විනාඩි දෙකකින් පුංචි ක්‍රම තුනක් කියලා දෙන්නම්. ඒ තුන ඔළුවේ තියාගන්න ඔබට 95%කින් අයින් වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රම තුනකින්. පළවෙනි එක කවුරු හරි කියනවා නම් මේ මාර්ගඵලලාභී මෙච්චර කල් හිටියේ නෑ මේව ධර්මයේ වැහිලා ගිහිල්ලා තිබුණේ මේ අලුතෙන් මතු කරගත්තේ කියලා කවුරු හරි කියනවා නම් ඒ බණ ඔබට කොච්චර හරි කියලා හිතුණත් එතනින් මහණ එක නතර කරගන්න. මොකද එයා කියන්නේ සම්පූර්ණ ප්‍රායෝගික නොවන කතාව. එයා කියන්නේ සම්පූර්ණ ඔහුත් නොකල බොරුවක්. ඇයි එහෙම කියන්නේ? එයා මේ ලෝකේ ඉන්න සියලු භාවනා යෝගීන් ළඟට ගිහිල්ලා ඔවුන් ලබාගෙන ඉන්න මාර්ගඵල අධිගම පිළිබඳව පරීක්ෂණයක් කළාද? ඒ කියන කෙනා හැම පරීක්ෂණ කරලා කියනව නෙමෙයිනේ නේ. ඔක්කොම එයා ළඟට ගිහිල්ලා කිව්වෙත් නැන්නේ නේ අපි ලබලා නැහැ කියලා. එහෙනම් එයා කොහොමද තීරණය කරන්නේ ධර්මය අවබෝධ කරගත්තයි කියන එක? එහෙනම් ඒක ඔහු හිතාගත්ත දෙයක් මිසක ඒක යථාර්ථයක් වෙන්න බෑනේ. බුදුහාමුදුරු දේශනා කරනවා මනාකොට පිළිවෙත් පුරනවා නම් මේ ලෝකේ මේ රහතුන්ගෙන් හිස්සෙන්නේ නැහැ කියලා. හැබැයි මෙහෙමයි මෙච්චර කාලයක් රහත් කියාගත්ත විවිධ හොර කණ්ඩායම් කොඩි දාගෙන එළියට ආවේ නැහැ. දැන් ඒක කරනවා. ඒක දැන් දකින්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ මාර්ගඵලලාභී ගිටියේ නැහැ කොතන කරක් කියන්නේ. එසහ කවුරු හරි එහෙම කියලා මේ අලුතෙන් මතු කරගත්ත ධර්මය කියලා ස්මතු කරන්න හදනවා නම් පින්නතුනේ අහන එක එතනින්ම නතර කරන්න. මොකද මේක යට ගියොත් කාටවත් බෑ මතු කරන්න. ඒක අහන එක එතනින්ම නතර කරන්න. දෙවෙනි එක කවුරු හරි පාලි පදවලට සිංහල අර්ථකථන සපයන්න හදනවා නම් දැන් ඔබ අහලා පුරුදු වචන තියෙනනේ පටිච්ච සමුප්පාදය ගැන ඔබ අහලා තියෙනවා ඕක කඩනවා. පටිච්ච සමුප්පාද. පටි කියන්නේ අපි ඉන්නේ බඳගන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. සං කියන්නේ කෙලෙස්. කැමැත්තෙන් බැඳිලා හදාගන්න කෙලෙස් වලට බැඳීම තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඔන්න තණ්හා කියන එකට දෙනවා තණ්හි හා වෙනවා. ඒක නිසා තමයි තණ්හා කියලා කියන්නේ. ওই විදිහට දැන් මේ වචන වලට දෙනවා සම්මා සම්බුද්ධ සං වෙලා එකට බැඳිලා තියෙන භවය උදුරා ගමන නිසා සම්මා සම්බුද්ධ වෙනවා. ඒ නමෝ තස්ස කියන ඕගොල්ල හැම එකකම ඉඳලා ආරඤ්‍යගතෝවා කියලා පාලි වචනේ දැක්ක ගමන් ආනාපාන සතිය කියන ආරඤ්‍ය කියන්නේ කෙලෙස් නැති රණ භූමියක් බවට පත් කරගන්න එපා හිත අරණක් බවට පත් කරගන්න. ඔයගේ හම්බෙන පාලි වචන වලට සිංහල අර්ථකථන දෙනවා. ඔන්න ඔය තැන් වලින් හරියට පරිස්සම් වෙන්න ඒ එතනින්ම ඒක අතහැරලා දාන්න ඊපස්සේ යන්න එපා. මොකද ඒ කියන එක ඔබට හරි කියලා හිතුණට ඒක නිවැරදි ධර්මයේ නෙමෙයි ඔබට හරි කියලා හිතන එක. අර තම තම නැනපමණින් දැනගත යුතු ධර්මයේ කියලා හරි අමුතු කතාවකට කියන තම තමන්ට තේරෙන එක තමයි ධර්මයේ කියන්නේ. පින්තුනේ ඔබට තේරෙන එක ධර්මය නම් එහෙනම් නිවන දැන් ඔබට ලැබෙන්නවා. ඔබට තේරෙන එක ධර්මය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්නේ. කෝපයක් තියෙන කෙනාට මහ ගංගාවක් තිබුණත් වතුර ගන්න පුළුවන් කෝපෙන් එකක්. කලයක් තියෙන මනුස්සයට කලයකින් තමයි ගන්න වෙන්නේ. ඒ ගැන කියපුව එකෙන් එයා කියනවා කෝපෙන් ගන්න එක තමයි එයාට හරි ධර්මය කියලා. නෑ ඒක නෙමෙයි මහ ගංගාවක් තියෙන. අපි ඒකට අපේ නුවණ දියුණු කරගන්න ඕනේ. පුළුල් කරගන්න ඕනේ. ඒ නිසා ඒ වගේ කතා කියලා එක එක අර්ථකථන දෙනවා නම් එතෙන්ට යන්න බා. හරි හාස්‍යජනක විදිහට දෙන්න දැන් ඔන්න කියනවා ණයට අරගෙන මුවා වෙලා ගියොත් දෙන්න නැතුව මුවා වෙලා උපදිනවා. තිතට දෙන්නම් කියලා මුවා වෙලා ගියොත් තිත් මුවා වෙලා උපදිනවා කියනවා. ඊට පස්සේ රැල්ලට හැක හැක ගාන අය හැක රැල්ල වෙලා උපදිනවා කියනවා. ඔය විදිහට මේ සත්තු වත්තක නම් කියන සත්තුන්ගේ ඔක්කොම හැදිච්ච විදිහ ඔය ඉතින් කතා කියනවා. මේ ඒගොල්ලෝම කියන දේවල් නෙමෙයි. විහිළුවට කියපගන්නේ නෙමෙයි. එතකොට දැන් අපිට තේරෙනවා නෝක හරි අශාස්ත්‍රීය ක්‍රමයක් කියලා නේ. ඩෙගා නැතුවම ඩෙංගු හැදෙනවා කියන ඩෙංගු හැදෙන්නේ ඩෙගා නැතුවම. ඒක එක එක දේවල් කියනවා. ඔය අශාස්ත්‍රීය ක්‍රමයෙන් තමයි දැන් සිංහල වචනයක් කියලා කිව්වහම ඔබට තේරෙනවා. ඔය අශාස්ත්‍රීය ක්‍රමයෙන් තමයි පින්නතුනේ අර පාලි වචන වලට අර්ථකථනය දෙන්න. හරි ගැඹුරු පාලි වචන වලට දැන් අනිච්ච කියන වචනෙට අර්ථකථනය දෙන්න හදන ඔය ක්‍රමයටම අනිච්ච කියලා දෙකට කඩන. අන්න ඔය වගේ නිසා ඒ අර්ථකථන දෙනේ වලට අහු වෙන්න එපා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා. ඒ වගේම විවිධ මතවාදත් එක්ක ඕක ප්‍රවර්ධනය කරගෙන යනවා. ඒ තැන් වලින් ඉවත් වෙයි. ඊට පස්සේ තුන්වෙනි එක අලුතෙන් බිහි වෙලා තියෙන රැල්ලක් තියෙනවා මේ ආර්යයන් වහන්සේලා කියලා. මේ එක එක ආර්යයන් වහන්සේලා බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ මේ ආර්යයන් වහන්සේ තපෝවන්නේ ආර්යයන් වහන්සේ ඕම ඕම කියලා ගොඩාක් තියෙනවා.
එතකොට මේ මූණ පෙන්වන්න දෙන්නේ නැහැ කවදාවත්. මේ වනගතව ඉන්න එක්තරා භික්ෂුවක්. මේ බලනකොට සමහරවිට මේ කොහෙද ඉන්න ගිහියේ. හොයාගෙන ගිහිල්ලා බලනවනේ සමහර චරිත අපි හොයාගෙන යනකොට අපිට ඇත්තටම දකින්න ලැබුණ දේවල්. එතකොට මේ කොහෙ හරි ඉන්න මේ මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන ලෞකික ජීවිතයකින් ගිහි කෙනෙක්. හැබැයි මහා ආරණ වහන්සේ නමක් විදිහට වනගතව ඉන්න භික්ෂුවක් ඇටියට පෙනී සිටින්න ධර්මයේ දේශනා කරන මිනිස්සු හිතනවා ආරණ වහන්සේ නමක් වනගත හාමුදුරු කෙනෙක් කැලේක ඉන්නේ බොහොම අමාරුවෙන් රෙකෝඩ් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් සූම් එකක් කරා නිතර කියනවා. අර ඒ වගේ බණ අහන්න යනකොට පිනතුනේ මේ ශාසනයේ ආරණ වහන්සේලා එහෙම තමන් ආර්යෝ ආර්යෝ කියලා උවා දක්වගන්නේ නැහැ. ඒ වගේම නම කිව්වා කියලා ආරයන් වහන්සේලා කාටවත් කෙලස් ඇති වෙන්නේ නැහැ. සරියුත්තර උන්වහන්සේගෙන් අහනකොට ඔබ වහන්සේගේ නම මොකද්ද කියලා ඇත්තටම මම වන්තානෙකට මට සාරිපුත්ත කියලා කියනවා නේ. මට සාරිපුත්ත කියලා කියනවා. එතකොට උන්වහන්සේගේ නම මොකද්ද කියලා අඳුන්නාද නේ. ඒ වගේ දැන් අපිට ධර්මයේ දකින්න පුළුවන්. ඒ නිසා මේ නම කියන එකෙන් කෙලස් සැලසෙනවා ආරයන් වහන්සේට. ඒ නිසා නම කියන්නේ ඕහ නැහැ. ඒ වගේම බුදුහාමුදුරු ශික්ෂාපදයක් පනවනවා. යෝපන බික්ඛු අනුක සම්පන්නස් උත්තරි මනුස්ස ධම්මං ආරෝචේ භූතස්මින් පාජිත්තේ. යම් භික්ෂුවක් අනුක සම්පන්න, ඒ කියන්නේ ගිහි හෝ සාමණේර පැවිදි හෝ ඒ වගේ කෙනෙකුට තමන් සතු උත්තරී මනුස්ස ධර්ම. උත්තරී මනුස්ස ධර්ම කියලා කියන්නේ ධ්‍යාන, අභිඥා, මාර්ගඵල මේ දේවල්. යටත් පිරිසෙන් ශුන්‍යාගාරේ අබිරමණීති. මම ශුන්‍යාගාරේහි ඇලෙනවා කියන එක හරි කියනවා නම් මම මේ වගේ කියලා ගුණේ ප්‍රකාශ කරනවා නම් භූතස්මි. ඇත්තටම යා සතු ඒක තියෙනවා. එයා සතු එයා ධ්‍යානයේ ලබලා තියෙන. එයා මාර්ගඵලයට පත් වෙලා ඉනවා. භූතස්මින් පාචිත්‍යය. ඒක එයා උපදෝගෙන හිටියක් පාචිත්‍යපත්තිය. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ දැන දැන මම පනවපු ශික්ෂාපද කඩන්නේ නැහැ කියලා. එහෙනම් ඒකෙන්ම ඒ දෙක ගැළපෙනකොට හිතා ගන්න පුළුවන් ඒ කියන අය රහත් කෙසේ වෙතත් අඩුම තරමේ සෝවාන් වෙලාවත් නැහැ කියලා. ඒ නිසා අර ඒ වගේ දේවල් වලට හසු වෙන්න ඔය ටික ඔබ මග හරිනවා නම් ඔබට 100ට 95ක් ඔය ධර්ම විකෘති වලින් වලකින්න පුළුවන්. ඒවලට අහු වෙන්නේ නැතු. නිවරදිව ත්‍රිපිටකයේ අනුගතව ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලාගේ ධර්මය නිරන්තරයෙන් ඔබ ශ්‍රවණය කරන්න. ඒ ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා නිවරදි මාර්ගයේ හෙලිපෙන්දි කරගන්න. ඒ නිසා බණ අහන්න කියලා කියන්නේ අර මොනවා හරි මිත්‍යා දෘෂ්ටියක් අහන්න කියන එකවත්, කවි බණක් අහන්න කියන එකවත් නෙමෙයි. තේරෙන්නේ නැති වුණත්, ගැඹුරුයි කියලා හිතුණත්, අර ගොඩාක් අය යන්නේ සරලව නිවන් දකින්න හොයාගෙන. නැ ඔබේ නුවණ දියුණු කරගන්න. එතකොට ධර්මයේ සරල වගේ වැටෙන්න පටන් ගන්නවා. එසන් නුවණ දියුණු වෙන මාර්ගයක් ඔබ අනුගමනය කරන්න. අර කියපු පැවරුම් දෙක ඔබ අමතක කරන්න එපා. ඒක අප්‍රමාදීව ඒකමම මගේ යන්න කියන එක ඔබ හැම දිනකටම සිහිපත් කරනවා. හොඳයි. එහෙනම් කල්පනා කරගන්න, සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාර්යයන් පවත්වලා වටිනා ධර්මයක් ශ්‍රවණය කරගන්නට ලැබුණ මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අපි අනුමෝදන් කරමු. මේ සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවෙලින් සනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුයි කියලා පින්නම්මෝදන් කරනවා. එවගේම මේ සියලු කුසල ධර්මයන් සියලු දෙවියන්ට ස්ථාන අධිග්‍රහිත ධර්ම ශ්‍රවණයට පැමිණ ආදිෂ්ඨකාරකද සියලු දේවතාවුන් සමූහයාට මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. පුණ්‍යානුමෝදනා කරන්නට අපවත් වී වදාළ හිතපු විහාරාධිපති ගරු අමිතිරිගල අසරයි රතනවාස නායක මහින්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම කුසල ධර්මයන් ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ ප්‍රදාන ඔබ හැම දෙනා නමින්ම මෙලොව සේම සාසාරික වශයෙන් මේ ගෙහෙල්ලා යම් ඥාතිවරේ පින් බලාපොරොත්තු සිටී නම් සෑම සිරු ඥාති වර්ගයාටම මේ පින් තමන් කළ පිනක් මෙය සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන් තමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රයෙන් වේවා කියලා සාධෝ කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා මේ පින් උතුම්ට මේ සඳහා අවකාශය සලසමින් අනුශාසනා කරමින් කටයුතු කළ වර්තමාන විහාරාධිපති ගරු අමිතිරිගල සිරතන හාමුදුරන් වහන්සේට, එවැගේම වර්තමාන විද්‍යාංශ පිරිවෙනේ ආගමික කෘත්‍ය සංවිධායක ගරු
රත්නායකල සාසන තිලක නායක මහත්මයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාට වගේම දන්ත ශල්‍ය වෛද්‍ය කල්යාණ මිත්‍ර මනෝජ් කල්දේරා මහත්මයාට දුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සෑම සෙළු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෙළු දෙනාටම මේ සඳහා අපට ආරාධනා කරමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න තේදුණු ඒ කල්යාණ මිත්‍ර පින්වත් සෑම සෙළු දෙනාටම අපේ පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සෙළු දෙනාට වගේම ධර්ම ශ්‍රවණයට වැඩම කළ මෑණියන් වහන්සේටත් ඒ වගේම ඔබ හැම දෙනාටම අපිට වැඩම කරන්නට අවශ්‍ය ගමන් පහසුව සලසමින් කටයුතු සම්පාදනය කරන ඒ පින්වත් පිරිසටත් අපි පුණ්‍යානුමෝදනාවන් කරනවා. හැම දෙනාටම මේ උතුම් කුසලයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සරසාගෙන කායික මානසික සැනසීම උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන්වයි. අභිවාදන සීලස නිච්ඡන් වද්ධාත චායිනෝ චත්තාරෝ ධම්මා වන්දති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාන්තේ සමුද්ධතේ.